price. But about na but agar tiba me towner ghele ni tiba tutor edo agar ini pada parakun ni right ega ulah nap karange ne amo puluhan tanah karu hunde hari और कि वो के हिट हाउस में हिट हाउस हाइट में पढ़ने का ना मैं अरे मेरे साथ ये ना सने दाहना में इंतजार करने पड़ी मैंने का करान ना एक साल लगा मैं रिकॉर्डिंग करता आदि ना उधर लोगों बड़ा कर पड़ा ला एक घर का सकन है मैं परिसर से ने पढ़ने का दी मैं ही नीचे लोगों के लोग के नहीं मैं ठीकर पढ़ මුතුන් කියලා දේවල් නැහැ ඒක හරිද පරසහනේ නේ හරි සම් දේවල් ටික තියෙන හින්දා ඒක අනිවාර්යෙන්ම උගල බලලා ඒ ටික කරගන්න හරිද රයිට් පස්සේ පේපර් එක අපි සාකච්ඡා කරන්න හදන්නේ MCQ කට්ටිය කීයක් කරාද ට්‍රයි කරලා කීයක් කරගන්න පුළුවන්ද උගල මේ MCQ තවන් කීයක් කරන්න කරාද 30 30ම කරාද 30ක් තියෙන්නේ 30ක් තියෙනවා නේ රයිට් किया करगा तू तमांडे दहा किया ओकुमराल तं की विषय का एक यानी विषय का टाइमिंग नोट विषय करगा थे मुझे टाइमिंग नोट विषय का करगा था एक यानी मावे तब एक है लगी नहीं ना भाई विषय करा टाइमिंग नेगर तेरे को तो विषय करा क्या नहीं टाइमिंग नेगर हरियाणा अपराधे मे कर ये मेरी वो तो फला जाके अंतिम ही तो करूँगा पेपर का करकर वेट लग हिला वैसे ये आउट लेना यही तानी वाले में पेपर के लिए रोड होंदर टाइम का सॉल्व ना कर ला टाइमिंग निकल मिल जाएगा होंदर पोटना का तेज़ निकल मिलने बाद ये टाइमिंग निकल ये पेपर का मंदुर पैका हमारे प्रश्न तीहर के पैका हमारे मंदुर नोट पैका मारक वैडी देन प्रश्न पनहार माह मिलने प्रश्न पनहार माह मिलने अपने मिनाडी के सीज़ है हर ये तो एक प्रश्न एक का तो तीहर में විනාඩි 2 ඇතුළත ඉස්ම හතරයි. තව විනාඩි 2 තප්පර හතරයි. තප්පර හතර දිහේ. හරිද? එතකොට 30 කට අපි කරේ ගන්නනේ. 30 කට අපි කරේ. 30 කට කියන්නේ කීයද උතරේ? 3 4 12 න් දෙක ගත්ත දුරේ 72. 72 කියන්නේ පැය 1යි විනාඩි 12යි. පැය 1යි විනාඩි 12යි තියෙන උගලට. හරිනම්. හරිනම් ප්‍රශ්න 30 කට හම්බෙන්නේ විනාඩි පැය විනාඩි 12යි. ප්‍රශ්න 30 කට හම්බෙන්නේ. පැය හරි 30යි. पेपर का खराब है पैक करना यहाँ का तीर बनने नहीं एक कलई तो खा लेंगे कलई तो खाने वाला हर नेता बड़े आउट लेना राइट बड़े बड़े आउट मगर ये एमसी की तो आकार जगह ना उत्साह करना एमसी की जगह करना उत्साह करना वालों को देने के लिए हर C2H5 गैस ग्राम में किसी दुलार दहाने की निकलन तापमान है මෝල් ගිස්කන්නේ මෝල් ග්‍රෑම් 28ක් නම් C2H4 දහන රූප ප්‍රතික්‍රියා තාපය වලින් මොකද ගණන් හාලා තියෙන්නේ හරිද දැන් ඔක්කොම කලින් මේ ප්‍රති දහන ප්‍රති ප්‍රතික්‍රියා වල දහන ප්‍රතික්‍රියා දහන ප්‍රති
දහයට අනුරූප ප්‍රතික්‍රියා තමයි අපි දහන්නේ. එහෙනම් දහය කිරීමකට බල ප්‍රති මේ ප්‍රයෝග යන්නේ මුලින්ම. හරිද? මුලින් මේ ටික හදාගෙන ඉන්න ඕන. හරිද? හරි විද්‍යුතික කරන විද්‍යුතික කරන කලින් මේක කරලා ඉන්න විද්‍යුතික මම පාසලේ කොටයක් කරලා දාන්න. හරිද? එතකොට C2H5 ගත්තොත් එහෙම C2H5 C2H4 C2H4 වාගේ දහනය කරන් පස්සේ කාබන් ඩයොක්සයිඩ් හා ජලය පිට වෙනවා. ඔන්න ඔහොම. කාබන් ඩයොක්සයිඩ් හා ජලය පිට වෙනවා. එතකොට මුලින්ම මේක තුරිත කර ගන්න ඕන. තුරිත කිරීම. කාබන් දෙකයිනේ. මේ කාබන් එකයි. කාබන් දෙකයි. හයිඩ්‍රජන් හතරයි. හයිඩ්‍රජන් හතරයි. දෙකයි කාබන් දෙකයි. හයිඩ්‍රජන් හතරයි. ඔක්සිජන් දෙකයි හතරයි හයක්. එහෙනම් තුනයි. එහෙනම් එකට තුනට දෙකට දෙකයි. ඔහොම තමයි ස්ටොයිකියෝමී කියන්නේ. ස්ටොයිකියෝමීතර පදින්න ඕන එකට තුනට දෙකට දෙකයි කියන්නේ. ඒ කියන්නේ මේ C2H4 මවුලයක් ඔක්සිජන් මවුල තුනක් එක සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක් හා ජල මවුල දෙකක් ලැබෙනවා කියන්නේ. දැන් ගන්න දීර්ඝ මෙහෙම කතන්දරයක්. C2H4 ග්‍රෑම් 112ක්. C2H4 ග්‍රෑම් 112ක් තා ප්‍රතික්‍රියා කරොත් එහෙම කිලෝජූල් 2400ක් පිටවෙනවා කියලා. අපෙන් අහන්නේ C2H4 ගේ දහන තාපය. මෙහෙමයි ඉතින්. ඔය කියන්නේ මොකද ප්‍රතික්‍රියාව අපි කියන්නේ ප්‍රතික්‍රියාව කියන්නේ යම් කිසි ප්‍රතික්‍රියාවක ස්ටොයිකියෝමීතික අනුපාතයෙන් සිද්ධ වෙනකොට එයා පිට කරපු ලබගත් ආ ප්‍රමාණය. දැන් මේක ස්ටොයිකියෝමීතිකින් ගන්නකොට C2H4 මවුලයට ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. C2H4 මවුලයට ප්‍රතික්‍රියා කරලා තියෙනවා. අපි හොරන මවුලයකට සාපේක්ෂ ප්‍රති මවුලයකට සාපේක්ෂ අගේ. දැන් අපි හමුත් මේ ඔක්සිජන් ගේ දහන තාපේ මොකද කියන්නේ? ඔක්සිජන් ගේ ස්ටොයිකියෝමීති 3යි. එහෙනම් මවුල 3කට සාපේක්ෂව තමයි හොරන ඕන. ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ මවුලයකට නෙමෙයි ප්‍රතික්‍රියා තාපය කියන්නේ ස්ටොයිකියෝමීතික අනුපාතයේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට අන්නේ ඒට අනුරූප තාප ප්‍රමාණය ස්ටොයිකියෝමීතිකම ගන්න ඕන. එහෙනම් බලමු මුලින්ම ග්‍රෑම් 112ක් තුල ග්‍රෑම් 112ක් තුල කොච්චර මවුල ගන්න තියෙනවද කියලා. මොකද කරන්නේ? ග්‍රෑම් 112 අපි දන්න මවුලේට ග්‍රෑම් කීයද? මවුලේට ග්‍රෑම් 28යි. මවුලේට ග්‍රෑම් 28යි. ඔන්න එනවා මවුල ගන්න කීයද කියලා. උත්තරේ හැර බෙදන එකක් නැහැ. 28 112 ඉදින් 28 කමන්න හොද තියා ගන්නකෝ. 112 ඉදින් 28යි මවුල. ඉතින් මෙච්චර මවුල ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනොත් තමයි 2400 කිලෝ ජූල් ප්‍රමාණය පිට වෙන්නේ. අපි අහන්නේ මේ ස්ටොයිකියෝමීතියේ මවුලයක් කියලානේ. මවුලේට සාපේක්ෂව කියලා අපි අහන්නේ. එහෙනම් මවුල 112 ඉදින් 28කට ජූල් 2000 කිලෝ ජූල් 2400ක් නම් අපි අහන්නේ මවුලේට සාපේක්ෂ අගේ කොච්චරද කියලා. එහෙනම් මේ වතාවක් x 112 බෙදීම 28 වතාවක් x සමානයි 1 වතාව 2400 කිලෝ ජූල්. මොකද ඉන්නේ x සමානයි 2400 වැඩි කිරීම 28 බෙදීම 112. ඔතනින් හම් වෙනවා තාප කොච්චරද කියලා. උත්තරේ මොකද කියලා? උත්තරේ v දල වශයෙන් තමයි මේකේ ඉන්න උත්තරේ මොකද මේ? එදස් දෙසීයයි පනස් හය හත්වරක් අටයි හත්වරක් හතරයි එක් සමානයි නැහයි හල්ඩුල හයිසියයි කිලෝ ජූල්. එහෙනම් ප්‍රතික්‍රියාවේ කිලෝ ජූල් හයිසිය උත්තරය ඔව් හරියරි උත්තරය උත්තරයන්ක දෙක උත්තරයන්ක දෙක. Right. ඒක හැමෝම මාර්නේ. හරි. ඊළඟ අර කිසියම් ප්‍රතික්‍රසල ප්‍රතික්‍රියාවල අනුරූප ශක්ති ගණනක් 5 රුපියල් දක්වා ඇත. හලෝ. ඔය මවුලේකට 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 අහන්නේ. මවුලේකට අහන්නේ කියන්නේ ඉතින්
ආරි මවුලට කිලෝ හරි ඉතින් මවුලේට මවුලේකට නේ ඉන්නේ ජූල් 600 කියලා මවුලට කිලෝ ජූල් 600 උත්තර අංක 2 මවුලට කිලෝ ජූල් 600 හරිද රයිට් අංක 2 කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකට අනුරූප ශක්තිය දක්වන 5 රූපේ පහත් දක්වා ඇත මේ රසායනික ප්‍රතික්‍රියාව විය හැක්කේ මොකද දැන් දැන් මොකද කවද දැන් මොකද කරන්නේ දැන් මෙහෙම දැන් මෙහෙම දැන් ප්‍රතික්‍රියා කීයක් කියලා අපි බලා කරගෙන දෝ කියන කරන්නේ කොත් මේක දැන් දැන් අපි දැන් ගන්න ඕනේ මොකද්ද මොකද්ද කියලා මෙන්න මේ කියලා ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාවේ වර්ගය මොකද්ද කියලා දැන ගන්න ඕනේ නැතුව අපිට කියන්න බෑනේ මොකද්ද ප්‍රතික්‍රියාව මොකද්ද ප්‍රතික්‍රියා වර්ගය මොකද්ද කීයක් කියලා පාඩම් කරගන්නද හරිද ප්‍රතික්‍රියාව ටික පාඩම් කරගෙන ඉන්නේ කොත් මේකට කරන්න බෑ නේද නමුත් අපිට පුළුවන් කවදද කියන්නේ එවෙල්ල දැන් ප්‍රතික්‍රියාවක් දිහා බලලා ඒ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා වෙන් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ දැන් ඔක්කොම කියන මොකද මේ ප්‍රතික්‍රියාව මෙහෙම සටහනක් આવුත් එහෙම මේ විදිහට සටහනක් આવුත් එහෙම මේක තාප අවශෝෂක තාප දායකද මොකද කියන්නේ ශක්ති සටහන ඇඳුත් එහෙම ශක්ති සටහන ඇඳුත් එහෙම මෙහි තියෙනවා ප්‍රතික්‍රියකය මෙහි තියෙනවා ශක්තිය ඵලය මෙහි ඵල මෙහි ප්‍රතික්‍රියක කොහොම තියෙන්නේ ප්‍රතික්‍රියන ඵල වලට ඔය ඉතලේ ගහන්නේ ප්‍රතික්‍රියන ඵල වලට නේද හරිද මේ ඉතලේ ගහන්නේ ප්‍රතික්‍රිය ඕනම ප්‍රතික්‍රියාවක් කියන්නේ ප්‍රතික්‍රියන ඵල වලට නේ ඒකයි මේක මෙහෙට ගහන ඉතලේ ප්‍රතික්‍රියන ඵල වලට නේද දැන් මේකේ තියෙන විදිහට ප්‍රතික්‍රියක වලට ඵලවල ශක්තිය වැඩි ප්‍රතික්‍රියක ශක්තිය වලට ඵලවල ශක්තිය වැඩි එහෙම වෙන්නේ මොන ප්‍රතික්‍රියාවකද ඈ මොකද දෙන්නේ තාප අවශෝෂක උණුසුම තාප අවශෝෂක උණුසුම තමයි මොකදද තාප අවශෝෂක උණුසුම තමයි ප්‍රතික්‍රියාවක ඵලවල ශක්තිය වැඩි වෙන්නේ එහෙනම් දැන් තාප තාපදායක ඔය ඉතින් බලපන් ගොම් කතා කියන්නේ ප්‍රතික්‍රියකයකට වඩා ඵලවල ශක්තිය වැඩි වෙන්නේ මොකේද ඈ ප්‍රතික්‍රියකට පළවල ශක්තිය පළවල ශක්තිය වැඩි පළවල වැඩි තාප දායක නම් පළවල අඩුයි ප්‍රතික්‍රියක වැඩි තාප අවශෝෂකයේ තමයි ඕව පාලන කරගෙන ඔබ ඕවනම් බලත් ගන්න එපා තාප අවශෝෂකයේ තමයි පළවල ශක්තිය වැඩි වෙන්නේ තාප අවශෝෂක නම් පළවල ශක්තිය වැඩි පළේ ශක්තිය වැඩි දැන් දැන් එතකොට කල්පනා කරන්න මොකද මෙතන තියෙන ශක්ති මේ ප්‍රතික්‍රියාවලින් තාප අවශෝෂක මොකද හොයා ගන්න ඕනේ දැන් ඒක මොකද හොයන්නේ ඔක්කොම කල්පනා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කොහොමද ලීසි සමන් තාපදායක ප්‍රතික්‍රියාව කොහෙද සමහර රත්තරන් ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් අපේ කොහොමද තාපදායක කියලා අඳුරගන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක නම් අපේ පරිසරයේ රත් වෙන මොකද එයා ප්‍රතික්‍රියාව කරන ශක්තිය පිට කරගෙන ඉන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක නම් ප්‍රතික්‍රියාව වෙනකොට ළඟපාත පරිසරයේ කූල් වෙනවා ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් ග්ලූකෝස් ටිකක් දාලා වතුර ටික පොඩ්ඩක් කලමුත් එහෙම වෙන්නේ අර නලිය කූල් වෙනවානේ නලිය කූල් වෙන්නේ හේතුව තමයි ඒ වෙලාවේ ග්ලූකෝස් මිශ්‍රණයට තියෙන ආසන්නම් පරිසරයේ වීදුරු පුෂ්ටිය. වීදුරු පුෂ්ටියෙන් යා ශක්තිය උරා ගන්නවා. වීදුරු පුෂ්ටියෙන් ශක්තිය උරා ගන්න හින්දා යා ඒ අවස්ථාවේදී උනාලේ කූල් වෙනවා. ඒ නැමේ කූල් වෙන්නේ ශක්තිය උරාගත්තු හින්දා. හරිද? ඒක අපිට මෙතන වඩාම ලේසි දෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව වෙන් කරගන්න. තාපදායක ගමන් වලට ලේසි රත් වෙන එක. දැන් මම කිව්වා ඔයගලන්ට යම්කිසි අණු දෙකක් එකතු වෙනවා නම් යම්කිසි අණු දෙකක් එකතු වෙනවා නම් දහන ප්‍රතික්‍රියාව සියල්ලම තාපදායක කියලා. ඒතකොට ට්‍රස් කරලා ගත්තේ කියනවා C2H4 දහනය. ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ නයිට්‍රික් අම්ල භාෂ්ම. අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන්ම රත් වෙනවා. ඒක මේ කතන්දර කූල් වෙන කාලම අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාව වල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භාෂ්මයක් HNO2 කියන අම්ලයක්. අම්ලයක හා භාෂ්මයක් ප්‍රතික්‍රියාව කරද්දී අනිවාර්යයෙන්ම තාප පිටවීමක් සිද්ධ වෙනවා. ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. හරිද? සින් HCl ලෝහ සහ මේ ලෝහයක් සහ අම්ලයක් අනිවාර්යයෙන් ප්‍රතික්‍රියාව දාන තාපයක් උත්පන්න සෝඩියම් සින් ක්ලෝරයිඩ් හා H2 වායුව පිට වෙනවා. එතකොට ඒකත් තාපදායකයි. එතකොට හතරක් තාපදායකයි. තුනක් තාපදායකයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl හතරල භාෂ්මයක් ආම්ලයක් රත් වෙනවා. ඉතින් දීනේ අංක තුන අංක දෙක තුනේ සෝඩියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් හා H2O ඇමෝනියම් ක්ලෝරයිඩ් NH4Cl ඇමෝනියම් ක්ලෝරයිඩ් හා ජල එකතු වුණා අනිවාර්යෙන් කූල් වෙනවා. ඉතින් ඒක වැඩක් නැහැ. කූල් වුණත් එක නැත්නම් එක උත්තර අංක දෙක එච්චර. එහෙම කියන්න බෑ. දැන් මම කිව්ව උත්තර ගන්න ඉදී ඒ කටකමින් උත්තර ගන්න ඉතින් පොඩ මොලේ කල්පනා කරලා කපටි ගමෙන් අර උත්තර පහෙන් බලන මොකද්ද තාපදායක කියලා මොකද තාපදායක හොයා ගන්න ලේසිද රත් වෙන එක සාමාන්‍ය දැනගන්න පුළුවන් දේවල් ඉතින් සාමාන්‍ය අනිවාර්යෙන්ම අම්ල භාෂ ප්‍රතික්‍රියා ලෝහ සහ අම්ල ප්‍රතික්‍රියා කරන තාපදායකයි දහන ප්‍රතික්‍රියා තාපදායකයි ඉතින් අංක දෙක උත්තර ෂොට් එකටම අනිවාර්යෙන් ඇමෝනියම් ක්ලෝරයිඩ් ග්ලූකෝස් වගේ දහන ජලයේ දිය කිරීම තාප අවශෝෂක ප්‍රතික්‍රියා උත්තරයක දෙවලන්නේ ඒක සාමාන්‍ය
අර මොලේ සාමාන්‍යයෙන් පේපර් එකක් ගොඩ දාගන්න මොලේ ඉබරමදි. කපටිකම කියන තියෙන්න ඕන. පොඩක් කපටිකම කියන්නේ පොඩක් අර එන්න පුළුවන් උත්තරයෙන් කර ගන්නවා. ඒ වගේ පොඩි ගේමක් තියෙන සෙල්ලමක් තියෙන්නේ. ඕක තමයි කපටිකමෙන් ගේම කරනවා කියන්නේ. නැතු මේ දැනුමු තිබ්බ වලට මේ පේපර් එක කරන්න බෑ. සාමාන්‍යයෙන් කපටිකම කියන එකම හොඳට තියෙන්න ඕන. ඒ ඒ හරහා පුළුවන් අපිට මොනවා දන්නේ තුනත් හරි මොනවා දන්නේ තුනත් ගේම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට දැන් මොකද මේක මේ පේපර් එකෙන් පස්සේ ආයෙත් අහන්නේ නැහැ. කොහොමද මේ උත්තර ගති ගන්න නැන්නේ? අදාල නැහැ. එච්චරයි. හරිද? දන්නව නම් හොඳයි. නොදන්නව වුණොත් එහෙම ගන්න දින්න මොකක් හරි ගේමක් ගහලා වඩ පිටාවේ දන්න දේවල් ලින් අර උත්තර වෙන් කර 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 අදාල කියලා වෙන් කරගන්න. හරි හරි. අංග දෙකද දෙක. උත්ප්‍රේරක පිළිබඳ පහත් ලක්ෂණ ප්‍රකාශ කරගන්න. H2O2 වියෝජනයේ විෂමජාති උත්ප්‍රේරක ලෙස MnO2 SO2 ගන්න. දැන් මේ පාර මම ප්‍රශ්නයක් ඇති. දැන් මේ ප්‍රශ්නේ අහනකොට අපි දැන් දැන් H2O2 කියන අපි දැන් දැන් H2O2 කියන ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරක මොනවද කියලා. දැන් ඔහොම දැම්මොත් ඒවා ලෝකෙදීන හැම ප්‍රතික්‍රියාවම උත්ප්‍රේරක ටික හොයා ගන්න ඕන. ඒ කියන්නේ මේකද උත්තර දෙන්නේ. පිසුදු බං එහෙම කරන්න ඕනේ නැහැ. බලන්න මේ බෞද්ධ අවස්ථා දිහා දිනවනේ. H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ව සැතන් ජලීය අවස්ථාවේ තියෙන්නේ. හරිද? වියෝජනයේදී විෂම ජාති උත්ප්‍රේරක ලෙස MnO2 සොලිඩ් S තියෙන්නේ. සොලිඩ් අවස්ථාව ගණස්තාව. උත්ප්‍රේරක ගන්නේම ප්‍රතික්‍රියක සහ උත්ප්‍රේරක තියෙන්නේ එකම භෞතික අවස්ථාව වෙන සමජාති උත්ප්‍රේරක. ප්‍රතික්‍රියක හා පළවෙනි ප්‍රතික්‍රියක හා උත්ප්‍රේරක තියෙන්නේ අවස්ථා දෙකක නම් භෞතික අවස්ථා දෙකක දින. භෞතික අවස්ථා වෙනස් නැත්නම් නියත උෂ්ණත පීඩනවලදී, ඒ කියන්නේ වායුගෝල පීඩන එකයි උෂ්ණත්වයේ තේසන 25යි. ඔය කතන්දරයේදී ප්‍රතික්‍රියක සහ මේ මොනවද මේ ප්‍රතික්‍රියක සහ උත්ප්‍රේරක භෞතික අවස්ථා වෙනස් නැත්නම් විෂම ජාතිය ෂෝට් කරන උත්තරය අන්තික හරි. හරිද? උත්තරේ ඒ හරි. ප්‍රතික්‍රියාව සඳහා උත්ප්‍රේරක ඉදුව පිළ උත්ප්‍රේරක රසායනික විපාකද ලැබේ. වැරදි. කවදාකවත් උත්ප්‍රේරක ප්‍රතික්‍රියා කරන පස්සේ ඒ උත්ප්‍රේරක ප්‍රතික්‍රියා කරන පස්සේ ඔබේ උත්ප්‍රේරක ප්‍රතික්‍රියාව සීඝ්‍ර කරනවාද? එයාව අර ළඟ මාර්ග වලින් එක්කන් යනවා ඒක හරි. ළඟ මාර්ග වලින් එක්කන් ගියනවා ඇරෙන්න උත්ප්‍රේරක සාන්ද්‍රය පොඩ්ඩක් අතට ගන්නස් වෙන්නේ නැහැ. උගල් උදාහරණයක් මතකනම් ජෛව ඩීසල් නිෂ්පාදනයේ පාවිච්චි කරනවා විෂම ජාති උත්ප්‍රේරක. හරිද? ඒ විෂම ජාති උත්ප්‍රේරක පාවිච්චි කරනකොට ඒවැයිදී මං කිව්වා විෂම ජාති උත්ප්‍රේරක අන්තිමේදී අපි ඉතුරු ඒ ජෛව ඩීසල් මිශ්‍රණේ ජෛව ඩීසල් මිශ්‍රණයේදී පාවිච්චි කරන මේ ජෛව ඩීසල් මිශ්‍රණයේදී විෂම ජාති උත්ප්‍රේරක ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන විෂම ජාති උත්ප්‍රේරක හොදලා ඉන්න H2SO4 අම්ලය භාවිත කරනවා. එහෙම අම්ලයක් භාවිත කරන්න හේතුව අවසන් ජෛව ඩීසල් මේ මිශ්‍රණය තුල අර උත්ප්‍රේරක තියෙන හින්දා. ඒ උත්ප්‍රේරක හිම ඉතුරු වෙන හේතුව ඒවා ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්න තියෙන හින්දා. උත්ප්‍රේරකෙන් කරන්නේ ප්‍රතික්‍රියක මොකක්ද ප්‍රතික්‍රියාව ලේසි මාර්ගයෙන් අරගෙන බලන්න මේවා හෙල් අර නඩුවක් අහන වැඩක් මේවා. අරකින් අරකට මේකෙන් මේකට මේකෙන් මේකට පාඩම පාඩමෙන් පාඩමට පාඩමෙන් පාඩම කොටක් මතේ තිබ්බ කරුණු දේවල් මේ දේවල් තාත්තර ගන්න දැන් මේක දැන් මේ උත්තරේ ගන්න පුළුවන් ප්‍රතික්‍රියාව සඳහා උත්ප්‍රේරක දුවිලි උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියාවට ලක් වෙයි කියන එක කෙනෙක්ට මතක නැත්නම් චාලක රසායන පාඩමේ ඔයාට අකමැතම ජෛව ඩීසල් දි පාවිච්චි කරනවා මේ විෂමජාති උත්ප්‍රේරක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විෂමජාති උත්ප්‍රේරක පාවිච්චි කරනවා විෂමජාති උත්ප්‍රේරක ඉතුරුන්නේ ඉන්න තමයි H2SO4 පොතන හොදලා ඉන්නේ. ඒ කියන්නේ මේව ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්න තියෙනවා. ඉතින් එහෙමත් පුළුවන් උත්තර ගන්න. ඉතින් එහෙම ගන්නව නම් අර ප්‍රතිපාඩම් වල තියෙන හැම දෙයක්ම ගැන සම්බන්ධව පාඩමම මතක තියෙනවා. උත්තරක B වැරදි. එහෙනම් දැන් A හරිනේ B වැරදි. එහෙනම් A තියෙන උත්තර 1 හා 4 වෙන්න පුළුවන්. 2 3 5 එන්න නම් බෑ. 2 3 5 2 5 3 එන්න නම් බෑ. 1 හා 2 විතර එන්න පුළුවන්. ඒකෙත් B වැරදි. C හොයන්න යන්න එපා වැඩක් නැහැ. උත්තරයක් එක්ක විතරයි. ඒකම නෑ උත්තරේ හරි. දැන් අපි දැන් බලමු C හරිද කියලා. ප්‍රතිඵල භෞතික අවස්ථාව පවතින උත්ප්‍රේරක සමජාති උත්තර නම් වැරදි. ප්‍රතිඵලවල භෞතික අවස්ථාවේ පවතින උත්ප්‍රේරක සමජාති පිස්සුද? ප්‍රතික්‍රියකවල භෞතික අවස්ථාවේ පවතින උත්ප්‍රේරක සමජාතිය උත්ප්‍රේරක නම් වේ. එහෙනම් ඉතින් හරියට බීතරී සීතරී. එච්චර හුරුතලෙන් නෑ නෝන්නේ. කෙලින්ම ප්‍රත්‍යක්ෂව ඒ බී වැදික තියෙනු ගත නම් අනිවාර්යෙන් උත්තරේ ඒ පමණයි. එච්චර. ඒ පමණයි උත්තරේ. ඒ පමණයි උත්තරයක් තියෙන හින්දා. මොකද ඒ හා සී තිබ්බම බලන්න වෙනවා. ඒ හා සී උත්තරයක් තිබෙනම අනිවාර්යෙන්ම සීත් බලන්න වෙනවා. දැන් ඒ හා සී කියන්නේ නෑනේ. ඒ පමණයි ඒ හා බී. බී වැදික නම් අනිවාර්යෙන් ඒ පමණයි. ඉතින් ඒ හින්දා ඒක තප්පර ගන්න වැදගත් වෙනවා. හැබැයි වාඩ බී ෂුවර් නැත්නම් අනිවාර්යෙන් සී බලන්න. හොඳයි. බී ෂුවර් නැත්නම් අනිවාර්යෙන් සී බලන්න. රයිට්. අංක 4. හරි. මේ පොඩවට කියන මන්ද මේ කරන්නේ වැඩිද? පේපර් එක කරන්නේ වැඩිද? ඒකත් වැඩි කියලා කිව්වද? බලමු. වැඩිද? වැඩි නෑ මං ඉතින් මතක් කර කර ඉන්නවා මේ කරන්නේ ඉක්මනට මතක් කරන එක කරන්නේ. හරිද? මේ මතක් කරන්නේ කරන මතක් කර 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 කරනවා. ඒක කිමෙහිදී මතක් කරන්න තියෙන මොකද පාඩම් කරන්න මේ මේ ලියන දේවල් නැති කිමෙහි වල. තියෙන සම්පූර්ණයෙන් මතක් කරන්න. පරණ දේ මතක් කරන්න තියෙන. අංක 4. පහත දක්වන පහත රසායන ප්‍රතික්‍රියාව සලකන්නේ.
හරි සලකමු හරි සලකමු ඊට ප්‍රතික්‍රියාවේ O2 වෙමි සීගතාවය මෙච්චරක් නම් SO3 සැදීමේ සීගතාවය වන්නේ කිසිල කරනවා දැන් මේ ප්‍රශ්නේ වලට කිව්වා මේ කාලයක් නැහැ කියලා මේ ප්‍රශ්නේ හදලා බලමු කාලයක් තියෙනද හරි බලමු අපයිද කියලා 2SO2 හා O2 ප්‍රතික්‍රියා කළා SO3 හදනවා 2SO3 හරිද हेलो හෙමින් නම් කියන්න බෑ ඒක මොකද පිසුද ඉබම් මම මේ මෙච්චර දැන් මගේ ඉගෙන ගන්න තාමත් වේග වැඩි කියලා කියන්නේ බුදුම් මේ එහෙනම් වෙන්න බෑ මේ වැඩි මේ වේගෙට අනිවාර්යෙන් හුරු වෙන්න ඕන රයිට් දැන් ප්‍රතික්‍රියාව තුලද බලන්න සල්ප දෙකයි සල්ප දෙකයි රයිට් ඔක්සිජන් දෙවරක් දෙක හතරයි දෙකයි හයයි දෙවරක් තුනයි හරි සල්ප වැඩි ප්‍රතික්‍රියා සුද්ධ ප්‍රතික්‍රියාව තුලද නම් ප්‍රශ්නයක් නෑ මෙහෙම හොඳ කෙමිස්ට්‍රි වල ගානක් ආවොත් එහෙම ප්‍රතික්‍රියාවක් ආවොත් එහෙම මොනදේ කරන්නත් කලින් බලන්න ප්‍රතික්‍රියා තුලද කියලා. හරිද? නිකන් ඉලක්කම් දාලා බලන්න ප්‍රථම ආකාරය ඉලක්කම් දැන් මේක දැන් මේක නම් තුලදයි. දැන් අපි තුම සමාන ප්‍රතික්‍රියාව දෙන ඉලක්කම් සමානක් තියන දාලා සමානක් තියන දාලා දැන්. එහෙම උත්තර කොහෙද? එහෙනම් අනිවාර්යෙන් බලන්න දාපු ඒවා තරද කියලා. ඒක තමයි ඒක වඩා හොඳයි. හරිද? දැන් ආපෙන් අහන්නේ සීඝ්‍රතාවයක් නේ. අපි ගන්න සීඝ්‍රතාවය. සීඝ්‍රතාවය. හරි. එතකොට දැන් මේක ගත්තොත් මේක ගත්තන් පස්සේ දැන් මෙහෙමයක් ආවන් පස්සේ ටග්ගල් ගන්නොත් තමයි පාඩම මතක් වෙනවා. මොකද පාඩම? දැන් මේක දැන් වේගයක් නේ යන්නේ. සෑදිමි සීඝ්‍රතාවය. දැන් මෙහෙම දෙයක් අහලා කෙල්ලෙට මතකවොත් දැන් මේක කාර්ය ශක්ති සීමතාවය කියලා ආයෙ ගන්න දෙයක් නැහැ. විභාගෙ ලියන්නත් එපා. පිසු දැවෝ මේක කාර්ය ශක්ති සීමතාවය තේරුම් ගන්න. ඒ සීඝ්‍ර තමයි කියන්නේ. සීඝ්‍රතාවයක් ආවොත් මම අනිවාර්යෙන් කාලින් බෙදන්න ඕන. ඔහොම ඔහොම කියලා මම කියලා දිනවනේ. දැන් ළමයට මේක කියනකොට ඒ උට මතක් වොත් දේම මේක ආ මේක කාර්ක ශක්තිය මේක මේ විස්ථාපන විදු කාලෙත් දන්නේ. එයාගේ භූත කතාව දිනුවොත් මේ ඉවරම තමයි මේක ඉතින් පස්සේ. ඉවරට ඉවරයි. හරිද? මේක චාලක රසායනයි. හරිද? මොකද ප්‍රතික්‍රියාවල වේගමයිනේ මොකේද? චාලක රසායනයි. වෙන මොකක් ප්‍රතික්‍රියාවක් සම්පාඩමක් නැහැ. ඊයන සීඝ්‍රතනීය නේ. සීඝ්‍රතනීය මේ ප්‍රකාශනයේ එක බෙදීම දෙක. හරිද? SO2 බෙදීම ඩෙල්ටා T සමානයි S O2 බෙදීම ඩෙල්ටා T සමානයි භාගයයි ඩෙල්ටා SO3 බෙදීම ඩෙල්ටා T හරිද දැන් මෙතනදී මේ ඍණ දාන්නේ හේතුව ප්‍රතික්‍රියක වැය වෙන බව පෙන්වන්න ප්‍රතික්‍රියක වැය වෙන බව පෙන්වන්න තමයි ඍණ දාන්නේ හරිද මෙතන ඍණක් එන්න ඕන මෙතන ධන දාන්නේ ප්‍රතික්‍රිය ඵල හැදෙනවානේ. ඒකට ඉතින් සාන්ද්‍රණය දෙන්නේ වැඩි වෙනවා. ඒ කියන්නේ ධන උත්තර තමයි එන්නේ එතන. හරිද? ඔහොම එදා හරියටම කියලා දුන්න කීස තියෙන එතනදී මේ ධන දානගේ තාත්තේරුම මොකද හේතුව? දැන් SO2 ගන්නකො. දැන් SO2 කාලෙත් එක වැය වෙනවානේ. SO2 කාලෙත් එක වැය වෙනකොට තප්පර 0.2 සාන්ද්‍රණයක් තිබුණා. තප්පර 10 සාන්ද්‍රණයක් අඩු වෙලා. තප්පර 20 තවත් සාන්ද්‍රණයක් අඩු වෙලා. තප්පර 30 තවත් සාන්ද්‍රණයක් අඩු වෙලා. එතකොට සාන්ද්‍රණ වෙනස හොයනකොට කාලෙත් එක ඍණ උත්තරයක් එන්නේ හැමදාම. ඇයි? කාලෙත් එක එන්නේ SO2 සාන්ද්‍රණය අඩු වෙනවානේ. ඒතකොට අඩු සාන්ද්‍රණයකින් තමයි වැඩි එක අඩු කරන්නේ. අඩු එකකින් වැඩි එක අඩු වෙන්නේ. අඩු සාන්ද්‍රණයෙන් වැඩි සාන්ද්‍රණය අඩු කරනකොට උත්තරේ එන්නේ ඍණ උත්තරයක්. කවදාකවත් සාන්ද්‍රණයක් ඍණ වෙන බැරි. අන්නේ ඍණ වෙන ඍණ සාන්ද්‍රණය ඍණ නොවේ. සාන්ද්‍රණයක් ඍණ වෙන බැරි හින්දා තමයි ඒ ඍණ ධන ගන්න පිළිඍණ දාන්නේ. ඉතින් ඔක අර අපි හිතා ගන්නවා ප්‍රතික්‍රියාවක් වැය වෙනවා වෙන ඍණක් දානවා කියලා. නමුත් ඇත්තම සිද්ධාන්තමය කරුණු වෙන අන්නරද. ප්‍රතික්‍රියාවක් වැය වෙනකොට යාගේ සාන්ද්‍රණ වෙනස ගත්තාන් පස්සේ මොකෝ වෙන්නේ හැම වෙලම ඍණ උත්තරයක් එන්නේ. ඇයි එන්නේ කාලිත සාන්ද්‍රණ අඩු වෙනවනේ. හැම වෙලෙම
සාන්ද්‍රණයට සෙන්නේ අඩු ඉලක්කමකින් වැඩි ඉලක්කමක් අඩු කරනවා. ඒතර ඍණ උත්තරයක් ඉන්නේ. තවද ප්‍රතික්‍රියාවක සාන්ද්‍රය ඍණවෙන්නේ බෑනේ. ඒ ඍණවෙන්නේ පලක්කන තමයි පිටින් ඍණ දාලා ගුණ කරන්නේ. අන්න එක තේරුම් ගන්න ඕනේ. අපි දැන් නිකන් හිතනවා මේක ප්‍රතික්‍රියාවක ඍණක් මේ මේ ප්‍රතික්‍රියාවක වැය වෙන බව වෙනන ඍණක් දානවා කියලා. හරිද? ගාන කියනවා මොකද්ද O2 MC එක තමයි මෙච්චරක් නම් SO3 CH3 කියලා අපි. O2 SO3 කියන හැන්නේ එනදි මේක මේ මේ විතර ගන්න නැති. මෙයාගේ දින දින වැයවි වැයවි මේ සීක තමයි බිंदु සම බිंदुයි 3.2යි තප්පරයට ධන ඩෙසිමීටර කියලා. ධන ඩෙසිමීටර මවුල. හරිද? මවුල 0.0 3.2 කියනවා. හරිද? සමානයි භාගය ඩෙල්ටා SO3 බෙදීම ඩෙල්ටා T. මේක මෙහෙම ගුණ කරන්න. ගුණ කරනවා 0.0 6.4 තප්පරයට ගන්න ඩෙසිමීටරයට මවුල කියලා උත්තරය එනවා. ඔය දිමවද? SO3 සෑදීමේ ශීඝ්‍රතාවයේ කීයද කියන එක. උත්තර අංක 2. ඕකට කාලයක් නැහැ කියලා මේ හදපුන ඉතලම හිටියා. කාලයක් නැහැ කියලා හදපුන ඉතලම හිටියා. උත්තර අංක 2. හදන්න. හරිද? right ඊළඟ ගන්න එහෙම කරත් කමක් නැති මොනවා කියලා හරි මේ මොකද්ද මේ එහෙම අඩුමක හොයන්න නම් දෙන්න ඕන ප්‍රතික්‍රියා මේ ඒකේ මේක සාන්ද්‍ර වෙනස දෙන්න සාන්ද්‍ර වෙනස් වීම දෙන්න ඕන එහෙම නැත්නම් ගාන තුලිම දෙනවා ප්‍රති බහුවිය ප්‍රතික්‍රියාව නම් මෙදේ ප්‍රතික්‍රියාව හෙමින් වෙන්නේ කියලා කියන හෙමින් වෙන්නේ කියලා මෙයා කියලා ගාන දෙනවා නැත්නම් ඉතින් සාන්ද්‍ර වෙනස සහ කාලය බෙදලිවලා පුළුවන් ඉතින් නිගමනේ සංසන්දනය කිරීමකින් අඩු වේගයේ අඩු ප්‍රතික්‍රියාව මොකද්ද තීරණය කරන්න එහෙමත් පුළුවන් ස්ටොයිකියෝමීතිය අනුව කමක් නැහැ ඉතින් හරිද? නමුත් අතන සිද්ධ වෙන කාරණා තමයි අර කතන්දරේ. හොඳයි අනිවාර්ය මේ මොකෙන්ද මේ සීගතා මේ ප්‍රකාශය ඉතින් මෙහෙමයි. සීගතා ප්‍රකාශනය ඔයාලා ඔප්පු කරපු දන්න සීගතා ප්‍රකාශන ඔප්පු කරපු දන්න ඔය ස්ටොයිකියෝමීතිය තමයි ගත්තේ. ඉතින් ස්ටොයිකියෝමීතිය ගත්තම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. MCQ එකකට ඔයා රචන ප්‍රශ්නයක් ලියනවා ඉතින් ස්ටොයිකියෝමීතිය ලියලා හරියන්නේ නැහැ. හොඳයි සීගතා ප්‍රකාශනය කියලා ගන්න ඕන නැත්තම් ගන්නවද කියලා ස්ට්‍රක්චර් එක අවිගම් හරි පස්සිනි ගන්න පස්සිනි ගන්න ගත්තොත් මේ ඉන්නේ එහෙම ඒකත් තියෙන සරල එක නතරයක් නෑ ආයෙත් නේද මොනව දිනා එද මෙහෙම ගිහලා මෙහෙම දිනා කොහොමද මේක ඒ කොහොමද දිනා ඔහොම තියෙන හරි අපි හන්නේ x ලා ඉති කියලා හරි ඔන්න ඕකකින් බලන්නකෝ මම හිතෙන් හදනවා බල දෙනවද කියලා දැන් මේක a මේක b මේ ඔක්කො ඉති කියලා කියනවනේ එහෙනම් මේවත් b මේකත් b මේකත් b අනිවාර්යෙන් පැහැදිලිවම ත්‍රිකෝණ ත්‍රිකෝණ එක දිගට තියෙනවා එහෙනම් මොකද වෙන්නේ මේක දැන් මේක පෙරෙද්දිම තරගල් තියෙනවනේ ළමයට මේක ත්‍රිකෝණ ත්‍රිකෝණ අනේ දිනේ පයිද කරස් කරන මේ වෙන මොකක්වත් කිහිම නැහැ කෝණ දාගෙන මේක අසින් මොකද වෙන්නේ කිව්වොත් ඉතින් ගණන් ගන්න බෑ පයිද කරස් ගිය ප්‍රතිප්‍රමේය දාලා ටක් ටක් කරලා කොහොම හරි දැක් කිනෝ කොටම තියෙනවා මෙයාගේ මොකක්ද උත්තරේ a වර්ග තමයි b වර්ගයේ වර්ගමූලය හරි ඒ පාර එයාගේ වර්ගයයි මෙයාගේ වර්ගයේ දෙකේම එකතු වෙ වර්ගමූලය මෙයාගේ වර්ගය මොකෝ වෙන්නේ මෙයාගේ වර්ගය වර්ග කරනකොට මේ වර්ගමූලය තියෙනවා දැන් උත්සාහ කරන මම මේ කියන එකෙන් තේරුම් ගන්න ලියන්නේ හොඳයි මෙයාගේ වර්ගය තමයි මෙයාගේ වර්ගය ඒකේ වර්ගමූලෙනේ ඉතින් මෙයා වර්ග කරනකොට a වර්ගනේ මේ වර්ගමූලෙට කැපෙනවා a වර්ග තමයි b වර්ග ධන මෙයා b වර්ග එයාගේ වර්ගමූලය a වර්ග ධන 2 b වර්ග උත්සාහ කරන තනින් තේරුම් ගන්න
එවර මේක වර්ග කරනවා මේක වර්ග කරනවා මෙයා වර්ග කරද්දි a වර්ගෙ මේ වර්ග ගුණ කැපෙනවා ධන මෙයාගේ වර්ගයේ a වර්ග ධන 2යි b වර්ග ධන b වර්ග a වර්ග ධන 3යි b වර්ගයේ වර්ගමූලයේ ඒ බලන්න අන්න ආයම පාරක් මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගයේ වර්ගමූලයේ මෙයාගේ වර්ගය කියන්නේ මේගේ වර්ගමූලයේ නැති වුණා පස්සේ a වර්ග ධන 3යි b වර්ග ධන b වර්ග a වර්ග ධන 4යි b වර්ග उत्तर अंक हतर एक नहीं हम बोला विनोद देते हैं मेगाना एक महावाव का उत्तर अंक हतर हर ने तेरा नहीं था एक हितेंग का बोला सारला से है ना सारला सिद्धांत या सारला खत्म करते हैं शुरू की नहीं पोट्टा के अंशु मार्च से किधर पोट्टा लिया से उत्तर का ना प्लांग करना निचे मेरे मुंह में दें बारना मैं उत्तर बात दें बारना मैं पर्श मात्र करना पड़े मैं ताम वर्ष पहाक करा ताम लियुए मां बोर्ड डे पर वाली हुए मेच्चर है हर प्रतिरोधु एहा बी अतर समग एहा एहा बी लक्ष अतर समग प्रतिरोधे हाया योम हर दुलहाई योम प्रतिरोधे विनोटा हाया योम प्रतिरोधे एक तब इधु इनाम एहे एहा बी अतर सम नाल 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 समग के हाल की दी गया हरे हरे जी आर 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 दुलहा हरे जी දැන් මොකද කියන්නේ කාලේ මෙහෙම තියෙනකොට මේකේ සමගිය 12යි ආ සමගිය ප්‍රතිරෝධය 6 සමග ප්‍රතිරෝධය 6යි ඕම්ලු 12යි ඕම් වෙනුන 12 12යි ඕම් වෙනුන 6යි ඕම් දැන් මුත් අපි ගන්නවා ඊළඟට සමගිය කී දිලා හරි ඒ සමගිය අහන්න කලින් මුලින් r වල අගේ හොයාගන්නකෝ r වල අගේ හොයාගන්න තමයි දිල තියෙන්නේ මොකද්ද ඔහම තියෙනකොට මෙයාගේ සමගිය 6යි ඕම් කියලා එහෙනම් මුලින් මොකද සමගිය හොයාගමු දැන් ඕකේ සමගිය හොයනකොට කොහොමද මේ ප්‍රතිරෝධය අපි හදාගන්නේ මේක වෙන් කරගන්නේ කොහොමද මෙහෙමනේ මෙතනින් මෙතනින් ධාරා ඇතුළු වුණොත් එහෙම මෙහෙන් ධාරා ඇතුළු වුණොත් එහෙම ඒ ධාරාව මෙතනදී මෙහෙ බෙදෙනවා ආයි මෙහාට බෙදෙනවා මෙහෙම ගිහින් මෙහෙම ගිහින් මෙතනදී මෙහෙ බෙදෙනවා ආයි මෙහාට බෙදෙනවා මේ ප්‍රතිරෝධ දෙක හරහා ගමන් කරන්නේ එකම ධාරාවක් මේ ප්‍රතිරෝධ දෙකම හරහා ගමන් කරන්නේ එකම ධාරාවක් එහෙනම් මෙන්න මොකෝ මේ දෙන සමාන්තරගතයි මේක ශ්‍රේණිගතයි මේ ප්‍රතිරෝධය මේ ප්‍රතිරෝධය සමාන්තරගතයි සෝරි ශ්‍රේණිගතයි ඒ හේතුව ප්‍රතිරෝධ පද්ධතිය කරා එකම ධාරාවක් ගමන් ගමන් කරන්නේ ඒවා ශ්‍රේණිගත වෙයි. එහෙනම් මෙතනින් ආපු ධාරා බෙදල ගමන් කරන මේ පාරවල් දෙකට මේ ප්‍රධානා මෙහෙම දෙක දිගටම යනවා. ඒ කියන්නේ එකම ධාරාවක් ගමන් කරන. ඒ කියන්නේ මේ r එකයි සමානයි. සමානයි කි මේ r එකයි ශ්‍රේණිගතයි. මේ දෙක නිකන් එකතු වෙනවා. මොකෝ වෙන්නේ? මෙහෙම 12 තියෙනවා. හරිද? මෙහෙම කාර් කෙනෙක් ඉන්නවා. මෙහෙම තවාර් කෙනෙක් ඉන්නවා. මෙහෙම එනවා 2යි r කෙනෙක්. මේක r මේක r දැන් මොකද වෙන්නේ දැන් හොදා කරන් පැහැදිලිවම මේ කාරණාව මේ වදිනෝ මෙතෙන් යන ධාරාවක් මෙහෙට බෙදෙනවා මෙහෙට බෙදෙනවා ගිහිල්ලා ආයෙ මාසරයක් කොහෙන්නේ මෙහින් මේ ධාරාව වෙනවා මෙහින් මේ ධාරාව වෙනවා මේ ධාරාව මෙතනදී එකතු වෙලා ආයෙ මෙහෙට යනවා ඒතකොට මේ ප්‍රතිරෝධ දෙකම හරහා ගමන් කරන්නේ මේ අතු දෙකම හරහා ගමන් කරන ධාරාව ආයෙ මාසයෙන් මෙතනදී සම්බන්ධ වෙනවා බෙදී ගමන් කරුපික ආයෙ මෙතනදී සම්බන්ධ වෙනවා ඒ කියන්නේ මේ දෙන්න මොකෝ මේ දෙන්න ශ්‍රේණි ගතයි මේ දෙන්න ශ්‍රේණි ගතයි මේදනා ශ්‍රේණිගත මේ දෙන්නාගේ සමග කීයද මේ දෙන්නාගේ සමග කීයද 12යි ඕ මෙතනින් එනවා r එකක් මේ දෙන්නාගේ සමග කීයද බලන්න හොඳට මෙයා 2යි r නේ මෙයා r නේ මට මේක කෙලින්ම ගන්න පුළුවන් 2යි r බෙදීම 3ක් කියලා මේ දෙකේ සමගිය 2යි r බෙදීම 3යි කොහොමද එක ගත්තේ මෙහෙමයි ගන්නෙ මට කියන්න මේ r වෙනුවට
දෙකයි r ඒවා කීයක් සමාන්තරව දැම්මොත්ද සමකය r වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ r වෙනුවට දෙකයි r ඒවා කීයක් දැම්මොත්ද සමකය r වෙන්නේ. මෙතනට මේ r වෙනුවට දෙකයි r කීයක් දානවද? මේ r වෙනුවට දෙකයි r කීයක් දාන්න ඕන සම මේ සමකය r කරගන්න. මේ r වෙනුවට දෙකයි r දෙකක් සමාන්තර දෙමුත් එහෙම ඒ දෙකේ සමකය r වෙනවා. ඒ කියන්නේ මේ මෙතන r වෙනුවට 2r එක තව දෙකක් දාන්න පුළුවන් කියන්නේ. ඒතර ඔක්කොම වෙන්නේ 2r 3ක් සමාන්තරගත. 2r 3ක් සමාන්තරගතයි නම් ඒ සෙට් එකේ ප්‍රතිරෝධය 2r 3යි. ඒක තේරෙන්න තමයි මම කරන්නේ. ඒ කියන්නේ r තමයි, ඒ කියන්නේ 2r. 2r ගතපු උදාහරණයට 2 තන 1 2r 3යි. ඔන්න එනවා සමග ප්‍රතිරෝධය. මෙයා පරස්පර ගන්න තුන හොඳේ. ඔයනේ මෙයාගේ සමකය. එහෙම නැත්නම් අර කලින් කියපු ප්‍රමේයය ගන්න පුළුවන්. මෙයාව ලියා ගන්නවා මෙයා ඉස්සරින්. මෙයා ඉස්සරින් මෙයා ලියා ගත්තොත් එහෙනම් r වෙනුවට 2r ඒවා දෙන්නේ කොහොම දාන්න ඕන ඕන. මොකද වෙන්නේ? මෙයක් 2r නම් මෙයක් 2r නම් මේ දෙක සමගිය r වෙනවා. ඉතින් ඒක ඉතින් මෙතන මේන් ඩබලක් මෙතන දාන්න ඕන. මෙතන 2r නේද? 2r 3ක් තියෙනවා සමාන්තරගතව. එහෙනම් එක ප්‍රතිරෝධ එකගෙ බෙදනවා ප්‍රතිරෝධ ගාණය. ඒක තමයි මේ වෙන දේ. ඉතින් ඔය කෙටි කරන් පුළුවන් ටොක් ගන්න පුළුවන්. ඒ පාර මේකයි මේකම මොකද වෙන්නේ? මේකයි මේකයි. මේකයි මේකයි. ආයෙ මාසයක් මේ දෙක මොකද වෙන්නේ? මේ දෙක ශ්‍රේණිගත. එයි මෙහෙන් තේන ධාරා මෙහෙම ගිහිල්ලා මෙහෙ වෙනවා. ශ්‍රේණිගත. එහෙනම් මේ දෙක සමග වෙනවා 2r බෙදීම 3දන r කියලා. උත්තර වෙනවා 5r බෙදීම 3ක් කියලා. එහෙනම් අන්තිම වෙනවා දෙන්නට 5r බෙදීම 3 බෙදීම 12ක් කියලා. ඔන්න ඔහොම වෙනවා. දැන් ආයෙම පාරක් මේ දෙනම හොයන්නේ ශ්‍රේණිගත. හරි. ශ්‍රේණිගත නැති වැඩේ කරමු. සමග ප්‍රතිරෝධේ එකියට r 1 සමානයි එකියට 5යි r බෙදීම 3 ධන එකියට 12. මේ දෙකේ සමගි ගන්න දෙනවා කියද්ද මේ දෙකේ සමගි කියන්නේ මේ දැන් මෙතෙන් ඉඳලා ආමේ මේ සර්කිට් එකනේ මේ සර්කිට් එකේ සමගි කීයද මේ සර්කිට් එකේ සමගි ඕම් 6යි. එහෙනම් r 1 කියන්නේ එකියට 6. මේක පරස්පරේලා 3 උට ගිහිල්ලා 5යි යන පල්ලයන් ඕම් ඉක්ිනවා ධන එකියට 12. දැන් පොදුහරයක් කියම අරන් r හොයා ගන්න ඕන කීයද කියලා. ඔබ සමගිය ඕ සමගිය 6 යෝම් වෙන්න ඕ එහෙමත් හරි. සමගිය දැන් මේ මේ සම්පූර්ණකේ සමගිය 6 යෝම් වෙන්න ඕ එහෙමත් නැත්නම් හරි. දැන් මේ ටිකේ සමගිය සම්පූර්ණ 6 ඕම් වෙන්න නම් අනිවාර්යයෙන් මෙයා 12 යෝම් වෙන්නේ. ඇයි එහෙම 12 යෝම් આવොත් මේ 12 බිඳුනික 6 යෝම් වෙන්නේ. එහෙම ගන්න පුළුවන්. නැත්නම් ඉතින් සාමාන්‍ය පරිදි ගණන් ගන්න පුළුවන්. මේ දෙකේ සමගි දැන් මේ 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 සර්කිට් එකේ මෙතන වෙන නවා තින්නේ. එතකොට මේ දෙකේ සමගින් 6 යෝම් කෙනෙක් හැදෙන්න අනිවාර්යයෙන් මෙයා 12 යෝම් වෙන්නේ. ඇයි? මෙයා 12 යෝම් නම් මෙයා 12 යෝම් නම් 12 බෙදින් 2. ඕම් 6. එහෙනම් මේක සම්පූර්ණයෙන් මේක සමාන වෙනවා කියලද? මේක සමාන වෙනවද ඕම් 12කට? එහෙම ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය පරිදි මෙහෙම ගන්න පුළුවන්. එකියට r. ඒ කියන්නේ සමගි එකියට 6 සමානයි. මෙයාගේ පරස්පරය ධන මෙයාගේ පරස්පරය. ප්‍රතිරූප ගන්න පුළුවන් උත්තරේ එකක් r යම් කිසි උත්තරයක් කියවි. එකට 6 සමානයි 60යි r. පොදුහරේ ගත 60 12 36 ධන 5යි r. උත්තරේ නම එකට 6 සමානයි 60යි r බෙදීම 36 ධන 5යි r කියලා. උත්තර නම 36 ධන 5යි r සමානයි 360යි r කියලා. එච්චර උගල කියලා. ඒ දුන්නා පුළුවන් 60 r සමානයි 6 වතාවක් 36 දන 5 r උතර මොකද වෙන්නේ 10 r සමානයි 36 දන 5 r කිලින්ම r කියන්නේ 36 විදිහින් 5 ඕම් උඩ ඔන්න එක ඕම් කෙනෙක් r කෙනෙක් හොයාගත්තා කී දේ ඔය හොයාගත්තේ r කී දේ කියන්නේ මෙන්න මේ r කෙනෙක් කී දේ හොයාගත්තා r කෙනෙක් කීයද කියලා හොයාගත්තා හරිද
දැන් මෙතෙන්ට යනකම් වැඩේ ලේසි. දැන් මම මේ ලියලා හදින්න දිග දෙන්න. දැන් අර කෙනෙකුට ඉතින් මේවා කෙටි ක්‍රම වලින් අහු වෙන්න පුළුවන්. දැන් මේ ටික දැන් මම බලනවා දැන් මේක 2 ආර් කරන මහදයක් නෙමෙයි. A 2 ආර් එකයි මේ ආර් එකේ ප්‍රතිරෝධය කීදිර හොයාගන්න මේ දෙකේ මෙතන ප්‍රතිරෝධය හොයාගන්න මහදයක් නෙමෙයි. 2 ආර් වලින් 3. ඉතින් ඒ බල ඒකයි මේක තුන 5යි මේ මෙතෙන් කරගන්න. ඉතින් ඒක හිතින් ගන්න පුළුවන් කෙනෙක්ට. හරිද? මෙච්චර හදන්න ඕනේ තිබ්බම මාත් දන්නවා. නමුත් ඒක මොනම දෙයක් නෙමෙයි ප්‍රශ්නේදී. හරිද? එතකොට මෙතනදී කෙනෙකුට මෙතෙන්ට එන්න පුළුවන් මේ දේ එකතු කර කර එකතු කර කර පොඩ පොඩ කර කර එන්න පුළුවන් මේ දේ කරා සාමාන්‍යයෙන් ඕන කෙනෙක් මෙතෙන්ට එන්න පුළුවන් මෙතෙන්ට ආව පස්සේ සාම්ප්‍රදායික විදිහට මේ දෙකේ ප්‍රතිරෝධය මේ දෙකේ ප්‍රතිරෝධය ඕම් 6 සාමාන්‍ය සමීකරණයකට දාලා එහෙම ගන්නත් පුළුවන් එතකොට මේ දෙකේ සමගිය 1 8 6යි මෙයන් පරස්පරයද මෙයන් පරස්පරයේ සමානයි කියලා r ගේ මේක r කෙනෙක් කියලා හොයා ගන්න. එහෙම නැත්නම් මොනවාක්වත් නැහැ. මෙතෙන්ට ගම මේක හොයා ගන්නවා. මේ දෙකේ සමගිය 6යි ඕ මෙන්න අනිවාර්යෙන් මෙයා 12ක් වෙන්න ඕන. මෙයා 12යි ඕම් කෙනෙක් වෙනවා. මෙයා 12යි ඕම් කෙනෙක් වෙනනම් අනිවාර්යෙන්ම මේ r සමාන වෙන උන 36 විදිහට පාඩම මේ මොකද මේක කිලිම සමානයි 12යි ඕම් කියලා ගන්න පුළුවන්. දැන් r හව කීයද කියලා. අපෙන් අහන්නේ අපෙන් දැන් ගාණේ අහන්නේ ඔක නෙමෙයි ගාණේ අහන්නේ මෙතෙන්ට 6 යොම් කෙනෙක් අවුත් මොකද වෙන්නේ කියන්නේ මෙතෙන්ට 6 යොම් කෙනෙක් අවුත් එහෙම මොකද්ද වෙන්නේ කියලා අපෙන් අහන සමගි කීදද මෙන් අහන්නේ මොකද වෙන්නේ එතකොට වෙනස් වෙන්නේ මේ සෙට් එකම මෙතන විතරයි සෙට් එක වෙනස් වෙන්නේ මෙතන විතරයි කීයද මෙතන 6 යොම් මොකද එහෙම සමගි යන්නේ කීයද කියලා අරගම මෙතන තිබ්බ 12 ohm එක මෙතන තිබි කලින් තිබ්බ 12 ohm නේ 12 ohm තිබ්බේ ඒ 12 ohm එක මම 6 ohm කරගත්තා මෙතෙන්ද නිකන් ඔක්කොම දෙක සමානයි මෙතන අගේ ඉඳලා වෙනස් වෙන්නේ අපි දැන් r එකේ තමයි කීටි කියලා දැන් තියෙන්නේ මෙයාගේ දාලිරලා හොයාගන්න තියෙන්නේ මේක වෙන් කරොත් එහෙම මේක 6 ohm මෙතන 5යි r බෙදීම 3යි 5 බෙදීම 3යි r කියන්නේ මෙදීනේ 36 බෙදීම 5 උත්තරේ කියද ඕම් 12යි එහෙනම් මෙතන ඕම් 12යි ඕම් 12යි මේක ඕම් 6යි මේ දෙකේ සමගි කීයද මේ දෙකේ සමගි කීයද මේ දෙකේ සමගි 12 යොම් කිරී කිනවා 6 යොම් කිරී කිනවා මේ 6 යොම් කියන්න පුළුවන් 12 ව දෙන්නෙක් නේද ඔව් එතකොට මේකත් 12යි මේකත් 12යි 12 තුනක් තියෙන්නේ 12 විදිහට 4යි 12 විදිහට 3 කියන්නේ 4යි ඔව් උත්තරය 4යි ඔව් හරි මම ආයෙම පාරක් කියනනම් අදු විදි කොහොමද කියලා හරිද මුලින්ම කරේ සර්කිට් එක ලියාගෙන පොඩි කරන් ආව මෙතෙන් තරම් පොදෙන් තරම් ඒ වගේ ගාන කියනවා මේ දිගේ සමගිය 6 යොම්ලු අපි ගන්න මේ දිගේ සමගිය 6 යොම් නම් මෙන්න මේ 12 යොම් එක කියලා 6 යොම් කරොත් එම සමගිය කීයද කියලා මුලින්ම බලාගන්න මෙන්න මේ r කීයද කියලා මෙතෙන් කරන් ඇවිල්ලා සමගිය 6 යොම් නේ 1 යට 6 සමානයි 1 යට 5 r මියු දුන තමයි 1 යට 12 සුළු කරලා නම් r සමානයි 30 වලින් 5ක් කියලා දැන් ඔහොම ලියන්න පුළුවන් එහෙම නැත්නම් දැන් මේක කරලා ගන්නකො දැන් මෙතනින් පස්සේ මේ දෙන්නාගේ සමගිය මේ දෙන්නාගේ සමගිය ඕම් 6ක් වෙනනම් මෙයාගේ සහ මෙයාගේ සමගිය ඕම් 6ක් වෙනනම් අනිවාර්යෙන්ම මේකත් 12 ඕම් වෙන්නේ නැහැ. ඇයි මේකත් 12 ඕම් වෙලා මේකත් 12 ඕම් වුණොත් මේ සම්පූර්ණ සමගිය 6ක් වෙන්නේ. එහෙනම් මෙයා විතරක් සම්පූර්ණ 12ක් වෙන්න ඕන. ඒ කියන්නේ 5 r - 3 සමානයි 12ක් වෙන්න ඕන. ඉතින් එහෙම සුළු කරත් වෙන r සමානයි 36 විදිහ 5ක් කියලා. ඒතර r හොයාගත්ත කීයද කියන්නේ. දැන් අපි අහන්නේ ඔතෙන්ට මෙතෙන්ට 6 ohm කෙනෙක් දැම්මොත් මොකද වෙන්නේ කියලා. දැන් අපි r කියන දෙනවා කීදිල මේකේ සමගියද පුළුවන් හොයාගන්න. ඉතින් කියලීම කීදි කියලා සමගියනවා 12 ohm කියලා. හරිද? 12 ohm. මෙතන තියෙන්නේ දැන් 12 6 ohm කෙනෙක් ඒ 6 ohm නේන 12 දෙන්නේ කියලා. 12 3ක් සමාන කරලා. ඒකෙන 4 ohm. ඒකෙන 4 ohm. හරිද? දැන් ඕක තමයි දිග ක්‍රමය. ඕකට යන දිග ක්‍රමයක්. හරිද? නමුත් මෙහෙම
බලන්න මේක දේවල් දෙකනේ දැන් මෙහෙම තියෙනවා මේක ඔන්න හරි මේක 12 යොම්නේ මේක r මේක r මේක r මේක r මෙන්න මේ ටිකේ සමගය 6 ohm වෙන්න ඕනලු මේ ටිකේ සමගය 6 ohm වෙන්න නම් මෙන්න මේ ටික කොයි ටිකද මෙන්න මේ ටිකේ සමගය කීයක් වෙන්න ඕන ඔන්න ඔය ටික සමගය මේ ටික 12 මේ සම්පූර්ණ සමගය 6 ohm වෙන්න නම් මෙයා 12 ohm නම් මෙන්න මේ උඩින් තියෙන ඔක්කොම ටික උඩින් තියෙන ඔක්කොම ටික අනිවාර්යෙන්ම 12 ohm විය යුතුමයි ඇයි හේතුව ඇයි එහෙම වුනොත් මේ සෙට් එක වෙනුවට 12 ohm ගිනි ගිනා තව 12ක් තියෙන පල්ලෙහැ සමාන දෙන්නේ සමාන්තරගතයි එහෙනම් සමගි සමානයි එක්කෙනෙක් යගේ විදිම ප්‍රතිරෝධ කරන 12 විදිහ දෙකෙන් කිද ඕම් 6 අපෙන් අහන්නේ මේකම තමයි මේකම මෙතෙන්ට 6 ohm උනොත්ේම සමගයේ කීයද කියලා මොකද ඉන්නේ මේ ටික 12ම තමයි මෙතන 6ක් තියෙනවා 12 ඇසුරෙන් බැලද 6 කියන්න පුළුවන් 6 දෙන්නේ 12 දෙන්නේ සමාන්තරගත කරා නම් කෙලින් මෙතන සමගයේ 6ක් වෙනතර මෙතන පුළුවන් මෙහෙම හදලා තියෙනවා මෙන්න තියෙනවා මේ ටික කලු ටික 12 ohm මම මෙන්න මේ 6 දිනා මෙන්න මේ 6ම අඳිනවා මේ 6ම අඳිනවා මෙන්න මෙහෙම 12 12 කියන මේ 6 මං අඳිනවා 12 දෙන්නේක් සමාන්තරගත කරලා දැන් මොකෝ වෙන්නේ 12 3 දෙන්නේක් සමාන්තරගතයි 12 බෙදෙනවා ප්‍රතිරෝධ ගන්න තුනයි උත්තරේ ඕම් 4 හරිද එතකොට මේක තමයි ඉතින් අර දිග කරා මේ සාමාන්‍යයෙන් අවුල් වුණොත් ඒ වෙලාවට නැත්නම් ඉතින් අර කස් දාලා මෙහෙම ගන්නත් පුළුවන් හරිද එතකොට ආකාර කිහිපෙම කරපුවොත් කොහොම කරවුණත් සරලව දෙනවයි ප්‍රතිරෝධ ටික ඉතින් මෙහෙම එකතු කරලා ඇවිල්ලා මෙතෙන්ටම දැන් ඔක හදමු කෙනෙකුට නම් පස්සේ හදමු කෙනෙකුට නම් ඔය හදන් යනකොට සාමාන්‍යයෙන් කෙටි ක්‍රම අහුවෙන වෙලාවල් එනවා එහෙම කෙටි ක්‍රමයක් අහුවෙන්නේ එක පාට සාමාන්‍යයෙන් කෙටි ක්‍රමයක් අහුවෙන්න යම් කිසි ගණන් හදලා තමයි ඒක අහුවෙන්නේ එක පාටින් නෑ හරිද පැද තරොන්නෝගේ තමයි වැඩේ යන්න ඕන ඒක සරලවම ගන්න පුළුවන්කම තියෙනවා මෙතන කතන්දර හරිද තග්ගා ගන්න බලන්න. එක එක ක්‍රම තියෙනවා. ගොඩාක් කෙලිකම අහුවේවි. ඒව අහුවෙන්න වෙන්නේ පේපර් කරනකොට තමයි. මොකද අර ගොඩාක් අපි කරනකොට තමයි ඒක අපිට ටට 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 කරන වෙලිය අහුවෙන්නේ. එතකන් අහුවෙන්නේ නැහැ. හරිනේ. රයිට්. ප්‍රශ්න තියෙනවද හරන්න? දැන් අර සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැන් ගණන් හදනකොට මොකක් හරි ප්‍රශ්නයක් આવුත් එහෙම අනිවාර්යෙන් ඕගොල්ලෝ ගෙතර දි පොඩක් එක කල්පනා කරන්න තනියම. මෙහෙම ආ මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. තනියම කල්පනා කරන්න. පොඩක් ඇනගේ රූපයක් ඇදගෙන කයි කරන දැන් මම මේක කෙටි කරලා තේරුම් ගන්නවා මේ කෙටි කරේ. ඒතර ඒක වැඩි සෙට් කරනවා වැඩි ගොඩෙම තමයි. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඕලට කෙටි ක්‍රම වේගය වගේ දේවල් අහුවෙන් මේ වේගය වගේ දේවල් අහුවෙන්න තියෙන එකම තැන තමයි මෙතන. පේපර් කරන්නේ. පේපර් වලින් තමයි කීටි ක්‍රම අනම්මනම කතන්දර ඔක්කොම ටික අහුවෙන්නේ. එතකන් අහුවෙන්නේ. ඒව අහුවෙන්නේ පේපර් වල එකලන එකලන කියන නෝන. ඒක තමයි අර ප්‍රශ්න තුනක් තියෙන සමහරක් කෙටිනම අහුවෙන්නේ ගන්න. එතකන් අහුවෙන්නේ. ඒක තමයි සාමාන්‍ය විදිහ ඉතින් අපිට. හරිද? රයිට්. හරි මේක තේරෙනවද? ඔයගොල්ලන්ට තේරෙනවද? ගැලම මයින් තේරෙනවද? දැන් ඊළඟ ගාන ගත්තොත් එහෙම ඒ ගානේ මොකක්ද කියලා බලමු. ධනත්වයේ රෝවණ ද්‍රවයක් හා ධනත්වයේ දෙකයි රෝවණ ද්‍රවයකින් සමාන පරිමාණ මිශ්‍ර කරගෙන සෑදෙන ද්‍රවයේ ධනත්වය කිහිපයක්. හරිද? මෙහෙමයි. හරිද? ධනත්වයේ රෝවණ ද්‍රවයක් තියෙනවා. ධනත්වයේ දෙකයි රෝවණ ද්‍රවයක් තියෙනවා. හරිද? සමාන පරිමාණ මිශ්‍ර කරගෙන සෑදෙන ද්‍රවයේ ධනත්වය. සමාන පරිමාණ මිශ්‍ර කරගෙන හැදෙන ද්‍රව්‍යයේ ධනත්වය කිහිපයක්.
දැන් මේක රෝ නම් මේක දෙකයි රෝ මේක බී නම් මේක බී මොකද හේතුව සමාන පරිමාණ මිශ්‍ර කරන්නේ අපෙන් අහන්නේ හැදෙන ද්‍රව්‍යයේ ඝනත්වය ඉතින් හැදෙන ද්‍රව්‍ය නව ද්‍රව්‍යයේ ඝනත්වය කියන්නේ මොකද්ද නව ස්කන්ධය බෙදීම නව පරිමාව නව පරිමාව නව පරිමාව කීයද අනිවාර්යෙන් පැහැදිලි වෙනවා මම කියන්නේ මේක රෝ රෝට් කියලා නව ඝනත්වය හොඳේ නව ස්කන්ධ කියන්නේ මෙයාගේ ස්කන්ධය දන මෙයාගේ ස්කන්ධය m1 දන m2 නව පරිමාව කියන්නේ දෙකයි v වලට පරිමාණයේ දුතුනෝනේ මෙයාගේ ස්කන්ධය කියන්නේ ඝනත සමානයි ස්කන්ධෙ විදිහින් පරිමාව. ඒ කියන්නේ v සමානයි m1 බෙදීම rho. මේක v සමානයි m2 බෙදීම 2යි rho. හරිද? ඒතර උත්තරේ නම m නව ස්කන්ධය. නව ස්කන්ධ කියන්නේ මේ විදිහට දුවනේ m1 කියන්නේ v rho. ධන m2 කියන්නේ 2යි v rho. rho නෝ සමානයි දැන් කැපෙනවා 3යි රෝ බෙදීම 2යි 1.5යි රෝ දැන් අපි මේක හදනවා නම් අපි මේක හිතින් අපි මේක පේපර් එක හැදුවා නම් ටග් ගාලා ඕගොල්ලෝ ටග් ගාලා සමාන පරිමාණ කියුබ් හැටි v අපෝ හිතෙන් දාගත්තා මෙයාගේ ස්කන්ධය කියලා ලියාගත්තා රෝ v කියලා මෙයාගේ ස්කන්ධය ලියාගත්තා 2යි රෝ v කියලා එතන පැන්සිල් ලියාගත්තා නැත්නම් හිතින් ලියාගත්තා ඒ බලන නව ධනත් සමානයි නව ස්කන්ධය කියන්නේ රෝ විදන 2යි රෝ v 3යි රෝ v බෙදීම පරිමාව 2යි රෝ 2යි v එහෙනම් 3යි රෝ විදීම 2යි v කියන්නේ 2.5යි රෝ 1.5යි රෝ ඒකත් අර හිතින් ගන්න පුළුවන් ගන්න නම් පොඩ්ඩක් කියලා සුරු කිරීම අර නිරාවුල්ව කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ එච්චර වෙන කිසි දෙයක් ඕනේ නැහැ නිරාවුල් මනස දිගට තියෙන්න ඕනේ හරිද ඇදල උත්තර අංක 3 ඔය සමහරක්ම එහෙම මේ මෙහෙම කරලා ඉතින් මේ මේකේ එකතු කරලා නිකම්ම දෙකම බෙදලා ඒ වගේ අර ලාක් එක තමයි ඉන්නේ උත්තරය ගන්න හොඳේ देखा है रोबिन दुनिया ने तुम्हारे रोबिन देखा है राइट आटे नहीं गाना विदुली एक अगेया संधार रुपया पाए तो मनाक वैवे जैसे है बोल विदुली के लिए क्या हम जल परिमाव जल प्रमाण है नदी विस्थापन लड़ी हायक गनी ना जाले नदी विस्थापन वैवे दूसरा की दिखेगा राइट बालू गाना विदुली एक अगेया कर හරි විදුලි ඒකකයකට රුපියල් නාලු 8ක් මොකද විදුලි ඒකකයක් කියලා කියන්නේ විදුලි ඒකකයක් කියලා කියන්නේ කිලෝ වොට් පැයකට කිලෝ වොට් පැයකට රුපියල් 5.50ක් වෙනවලු හරි අපිට කියනවා වොට් 200ක් වෙන කේතලයක යම් ජල පරිමාවක් රක් කරන්න වොට් 200ක් වෙන කේතලයක යම් ජල පරිමාවක් යම් ජල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් රක් කරගන්න විනාඩි 6ක් ගියා කියලා නට මේ වතුරේ නරන්න. අපෙන් අහන්නේ එහෙනම් කොච්චර විදුලි ඒකක කොච්චර මුදලක් ඒ සඳහා වැය වෙනවද අපෙන් අහන්නේ. කොච්චර වැය මුදලක් නේහන්නේ? කොච්චර මුදලක් ඒ සඳහා වැය වෙනවද කියලා ගන්න අහන්නේ. මොකද කරන්නේ? බලන්න හොඳට. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් මෙයාව හදා ගන්නවා ජූල් වලට. يعني කිලෝවොට් එකක් කියන්නේ ජූල් කීයක්ද කියලා බලනවා. එහෙම නැත්නම් වොට් 200 කිලෝවොට් පැය කරනවා. හැබැයි මේ වගේ තියෙනවා. මොකක්ද නේද? දැන් මෙතනම කිලෝවොට් මෙතන කිලෝවොට් එකක් රුපියල් 5.5 50ක් කියන දේ දිනානේ. මෙන්න මේ වොට් 200ක් කිලෝවොට් කර වොට් කරගත්තම වැඩේ කොට. ලේසි. බලන්න මේ. කිලෝවොට් එකක් කියන්නේ 1000යි වොට් පැය වලටනේ. මම මෙයාව වොට් පැය කරගන්නවා වොට් කෙනෙක් දැන්ටත් ඉන්නවා වොට් කෙනෙක් දැන්ටමත් ඉන්නවා පැයක් නේ අඩු ඒ කියන්නේ කාලෙන් ගුණ කරන්න ඕන h කියන්නේ කාලෙටනේ පැයටනේ එහෙනම් අපි විනාඩි 6 පැය කරලා ගුණ කරන්න විනාඩි 6ක් කියන්නේ පැය කීයක්ද පැය 6ක් කියන්නේ වැඩි කීයක්ද පැය නම් 6ක් කියන්නේ විනාඩි පැය 6 බලන්න වැඩි පහ මේ පැය 6 විතරනවා විනාඩි 3600
විනාඩි 6ක් කියන්නේ විනාඩි 6ක් විනාඩි 6ක් නම් 60යි. ඔය විනාඩි 6 විනාඩි 6ක් නම් 60යි. හරිද? එතකොට දැන් පැයක් පැය එකක් කියන්නේ විනාඩි කද? 60ක් නේ. ආ. දැන් තියෙන්නේ විනාඩි 60ක් තියෙන්නේ. විනාඩි 6ක් තියෙන්නේ. විනාඩි 6ක් කියන්නේ පැය කීයක්ද? කොහොමද කරන්නේ? විනාඩි 6 බෙදනවා 60. මෙන්න මොකද ඉන්නේ පැය කීයද කියලා. 6 බෙදලා 60. පැය එකේ විනාඩි 60ක් නම් විනාඩි 6ක් කියන්නේ පැය කීයක්ද? කොහොමද දෙන්න හොදාගන්නේ? 6 වතාවක 6යි, 60 වතාවක 60x, 6 විතර තමයි x වලට. එහෙම දැම්මත් කමක් නැහැ. ඔය ටින් පොඩක් කරලා බලන්න. දැන් මේ what hours? හරි මේ what hours වල ආයෙත් නෝ. උත්තර එනවා 20i wh කියලා. ඒ කියන්නේ විනාඩි 200ක කේන්දරයක් විනාඩි 6ක් විනාඩි 6ක් වැඩ කරොත් what hours 20ක් ඔන්නෝච්චර ප්‍රමාණය වැය වෙලා තියෙනවා අපි දන්නවා මෙච්චර ගියොත් රුපියල් 550ක් යන්නේ එහෙනම් මොකද කරන්නේ 10යි what hours වලට රුපියල් 550ක් නම් 20යි what hours වලට රුපියල් කීයක්ද කියලා අහන්නේ 10 වතාවක් x 10යි x සමානයි 20 වතාවක් 550 මොකද උත්තරේ කපල ගිහිල්ලා 50යි x සමානයි 5යි 50 බෙදීම 50 5යි 50 බෙදීම 50 5යි 50 බෙදීම 50 උත්තරය එනවා රුපියල් ඔන්න කියකි මං කියන්නේ කිව්ව උත්තරේ හදාගන්න කිව්වේ මේ බින්දු දිනවල බින්දු ඔන්න උත්තර එහෙම නැත්නම් පුළුවන් මේක ජූල් කරලා වැඩේ කරන්න. ජූල් කරලා කරන්න පුළුවන්. මේ ජූල් කර ගමන් පොඩක් පොඩක් වැඩේ කරදරයි. ජූල් කරොත් එන්නේ මෙන්න මෙහෙම. හරිද? කිලෝ වොට් පැයක් කියන්නේ ජූල් වද කිලා. කිලෝ කියන්නේ 1000කට වොට් කියන්නේ තප්පර ජූල් ඉන්නේ වොට් තියාගෙන පැය කියන්නේ තප්පර 3600. ඒ කියන්නේ 36 වැඩි කිරීම 36 වැඩි කිරීම 10 බල 1 2 3 4 5. 5 වොට් හරිද එහෙනම් මේ කිලෝ පැයක කියන්නේ වොට් මෙච්චරකට රුපියල් කීයද 550යි එහෙනම් බලන්න අර තියෙන අපේ වොට් 200කට රුපියල් කීයක්ද කියන්නේ හැබැයි මේ මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතනදී මෙතන උත්තර ජූල් වලින් කියන්නේ ඇයි හේතුව මෙතන තප්පර 3600 3600 වෙන එකනොට මේ ජූල් කියන් වොට් කියන් තප්පරේට ජූල් වලටනේ එතකොට කොහේ මේ තප්පරේට මේ තප්පර කැපරන ජූල් වලින් උත්තර එන්නේ අතන වොට් 200 වොට් 200 විනාඩි 6 විනාඩිය කියන්නේ තප්පර 60කට ගුණ කරලා බලනොට තප්පර කීයද හරිද එහෙම තප්පර වලින් හදලා ගත්තත් කමක් නැහැ ජූල් වලින් අරන් හදලා එහෙම ගත්තත් කමක් නැහැ නැත්තම් ඉතින් මෙතනින් හදන් ගියත් කමක් නැහැ කිසිම ගැටලුවක් නැහැ කොහේ හරි උත්තර එනවා එහෙනම් රුපියල් 0.711ක් තියෙනවා මම ඒක උත්තරේ පළවෙනි එක පොත හදාගන්න කිව්වා. මම පැහැදිලිද? ගැලන ප්‍රශ්න තියෙනවා අහන්න. ආතල 60 වැඩි කීම 60. හරිද මේක? ගැලම තේරෙනවද? පණහේ. ඔය ක්‍රම දෙක හදා ගන්න ඕනේ ක්‍රම දෙකකට එකක් තමයි කිලෝවොට් පැය ජූල් කරලා හදාගන්න පුළුවන් හරිද
නැත්නම් අර අරක අර වොට් ගන්න කිලෝවොට් පැය කරලා හදන්න පුළුවන්. දැන් මේ හැමදේම කිලෝවොට් පැය කරලා මේක වොට් 200ක් තියෙනවා. වොට් 200 එහෙම තියාගෙන මේ විනාඩි 6 පැයෙන් ගුණ කරා. විනාඩි 6 කියලා කියන්නේ පැය 10 ඉහිකට. ඉතින් විනාඩි විනාඩි 60ක් කියන්නේ පැය කරනවා. විනාඩි 60ක් කියන්නේ පැය කරනවා. හරිද? විනාඩි විනාඩි 60ක් කියන්නේ පැය කරනවා. විනාඩි 6ක් කියන්නේ 10න් පංගු කරන්නේ. 60 6 විදිහ 60ට. මේ 6 විදිහ 60න් බෙදුවේ මේක පැය කරගන්න. පැය පැය විනාඩි 6 පැය කරගන්න. මොකද හේතුව? එහෙම වුත් කියලින්ම වොට් හවර්ස් එනවා මේ වොට් හවර්ස්. මේ මෙතනත් වොට් හවර්ස් කියලා මේ WH කියලා මේ කිලෝග්‍රෑම් 1000කට මේ. වොට් හවර්ස් 1000 ගියොත් මෙච්චර කරා රුපියල්. මේකේ තලේ විනාඩි 6ක් ගහුවොත් එහෙම වොට් හවර්ස් 20යි යන්නේ. ඉතින් 1000කට මෙච්චරක් නම් මෙච්චර කරා කොච්චරද කියලා බලන්න. 1000 වෙන කිලෝ මෙච්චරක් 20කට කොච්චරද කියලා කරේ. ඒක මෙතන මේ වොට් කින කාඩ් ඉස්සරහට පෑය දාගත්ත කීයද? පෑය ගන්න. කාලේ පෑය කරලා ගුණ කරා. එහෙම නැත්තම් කරන්නේ දෙය තමයි මෙයාව ජූල් කරගන්නවා මෙයාව ජූල් කරගන්නවා. ජූල් කරලා උත්තරේ බලනවා කීයද කියලා. මෙයාව ජූල් කරගන්නවා. ඒකත් ඉතින් ජූල් කරක මහලයක් නේ හරි ලේසි. මෙයාව ජූල් කරනවා විනාඩි 6 තප්පර 60 කට කරලා මෙතන ජූල් හදා ගන්නවා. මෙතන ජූල් බලනවා. ඒත් ඉතින් අන්තිම ඔය උත්තරේ වෙනවා. ජූල් ලින් අතට ඕකමයි ඉන්නේ. රයිට්. ඕනම ජූල් ලින් හදලා බෙන්නන්න. හරිද? කිලෝවොට් කියන්නේ ඔච්චර කරන්නේ. ඒ කියන්නේ 1000 වැඩි කිලිම තප්පරයට ජූල්. වොට් කියන්නේ තප්පරයට ජූල්ට. හරිද? එච් කියන්නේ පැයට. පැය කියන්නේ තප්පර 3600. ඒ කියන්නේ 36 වැඩි කිලිම 10 බල 5යි ජූල්. ගියොත් රුපියල් 550ක් යනවා. ඔය ඉතින් කිලෝවොට් එකක් නැත් කිලෝවොට් එකක් පැය කි මේ ජූල් කීයද කියලා. අපෙන් කියන්නේ වොට් 200 එකක් විනාඩි 6ක් වැඩ කරනවා කියන්නේ. ඒ වොට් 200ක් කියන්නේ තප්පරයට ජූල් 3200යි. වැඩි කරන්න විනාඩි 6ක් කියන්නේ තප්පර 360යි. 360යි තප්පර. ඒක ඔය මොකද තහවි ඉතින්. ඕම කියන්න ඉතින් 6 වැඩි කරනවා 60 360. ඇයි ආවි 6 6 වෙන 60 වලින් මොකද වැඩි කරන්නේ? තප් විනාඩියට තප්පර 60ක් උනවා. උත්තරනවා දෙවරක් 6 72යි වැඩි කිරීම 1 2 3 10 බල 3යි ජූල් කියලා. ඉතින් මෙච්චර ජූල් ප්‍රමාණය මෙච්චරක් මම මෙච්චර මොච්චරද බලන් තියෙන්නේ. ඒත් එක උත්තර තමයි. දෙකෙන් මෙන්න එක උත්තරේ. කිලෝවොට් කරන හදුවත් එකයි ජූල් කරන හදුවත් එකයි. කිලෝවොට් පැය කරන හදුවත් එක කොහොමද තේරෙන්නේ? රයිට්. අංක 9. පරිමාණයක පහක් දක්වා පරිණාමක පිළිවෙත පහක් දක්වයි ප්‍රකාශ කරලා බලන්න. පරිණාමක මොකක්ද? ට්‍රාන්ස්ෆෝමර්ස්. ට්‍රාන්ස්ෆෝමර්ස් පාර්ක දෙකයි. මොකද්ද? අධිකර හා අවකර. අධිකර පරිණාමක කියන්නේ මොකද්ද? අධිකර පරිණාමකයක් කියලා කියන්නේ අධිකර පරිණාමකයක පොටෝල් මොකෝ වෙන්නේ? පොටෝල් පොටෝල්. අධිකර පරිණාමකයක් අර්ථය එහෙම අධිකර පරිණාමකයක අධිකර පරිණාමකයක අවුට්පුට් එක වැඩි. අධිකර එක ස්ටෙප් අප් කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙන්ද විද්‍යුත් ගාමක බලනවා අර පැත්තෙන් එන විද්‍යුත් ගාම වෝල්ටේජ් එක වැඩි අධිකර එක. අවකරක කියන්නේ ස්ටෙප් ඩවුන්. ඒ කියන්නේ මේ පැත්තට වඩා අවුට්පුට් එකේ වෝල්ටේජ් එක අඩුයි. අවකරකක් නම්. ඉතින් අවකර පරිණාමකයෙන් ගත්තොත් එහෙනම් මම කියලා දෙන්න මොකද්ද? අධිකර පරිණාමක සහ අවකර පරිණාමක ගත්තොත් එහෙනම් පොටවල් අතර සම්බන්ධයක් තියෙනවා. ඒක මතක් වෙනුනේ නැද්ද? අධිකර පරිණාමකයක් සහ අවකර පරිණාමකයක් ගත්තොත් එහෙනම් මේවයි පොටවල් අතර සම්බන්ධ මෙන්න මේ විදිහට එන්නේ. කොහොමද? අධිකරයක් නම් අධිකරයක් නම් අධිකරයක් නම් මේ පැත්තේ පොට ගන්න මට කියනකෝ දැන් ද්විතීක දඟරයක් හා ද්විතීක හා ප්‍රාථමික දඟරක දෙකක් තියෙනවානේ මොකද්ද ද්විතීකේ කොහොමද ප්‍රාථමිකේ ප්‍රාථමික දඟරය හා ද්විතීක දඟරය අපි ඉන්පුට් කරන්නේ ප්‍රාථමිකයටද ද්විතීකයටද අපි වෝල්ටේජ් එක දෙන්නේ මේ පැත්ත කොහොමද තියෙන්නේ මේ පැත්තේ ප්‍රයිමරිද සෙකන්ඩරිද ප්‍රාථමික දඟරද කොහෙද ඈ මෙහෙදින ප්‍රාථමික එක්කෙනා NP මෙහෙ NS සෙකන්ඩරි අධිකරකක් නම් මේ පැත්තේ පොඩ ගන්න වැඩි ඔබ අවකර වුණොත් එහෙම ඔබ අවකර වුණොත් එහෙම අවකර අවකර වුණොත් එහෙම මේ පැත්තේ පොඩ ගන්න වඩා මේ පැත්තේ පොඩ ගන්න අඩුයි ඔන්න ඔහොම
अधिकर परिणाम के संधा अधिकर परिणाम आमे में इंगित करता अधिकर परिणाम के गतुक थे में प्राथमिक तंगरे पटकान आ प्राथमिक तंगरे पटकान विधि में विधि के तंगरे पटकान है वक्त दिया नहीं वैडी एक रोड़ा कुड़ा भी नोंडे पर वो हर दिखे रहा अधिकर परिणाम के लिए हमें में विधि के ये पटकान है वैडी विधि के अपने को हमें विधि के पटकान का मुद्दा है क्या ये ना अनिवार्य में एनपी इधर वाला अड्डू गाना आप ही तो नवे आखिर पटवाल नवे टीम ऐ अधिकार रहेगा क्योंकि हमें लायक में दीदी का ये पटवाल गाना वैडी बैंड होना प्रारंभिक पटवाल गाना अड्डू बैंड होना गाने की होती मैंने मेक किया मेक वगैरह में दिन एनपी एनपी क्या ने प्रारंभिक तो पटवाल गाना मगर इनको इलाक मत दागते मीड वाला अड्डू पटा गाना नवे वैडी में इनमें क्या दहाई हार नहीं दशमा नवे उत्तर हारी थी यानी मेरे प्रकाश ने हारी अधिकार परिणाम के एनपी बेदी में एनएस है मेरा मेरा पॉडी ओ हरे मगर मेतन दिन ने पॉडी आ गया मेतन दिन लोगों आ गया पॉडी आ गया लोगों के बिल्कुल उत्तरे एक अपना पॉडी दशम सूत्र है किंग एना मेरे प्रकाश ने हरे आंगे का हरे पैसुम कर एना ए उत्तरे नोड एना उत्तरे ए हा ए एक हाँ हाथ अभी तरह है हर पैसुम कटियों तो सुधा आवकर परिणाम को दागा नहीं रू पैसुम कटियों तो सुधा आवकर परिणाम को दागा मगर क्या हर दिन पैसों कटे ये तो संधा पैसों मर्ड मुकद करने पैसों कटे ये तो ना दाने ट्रांसपोर्ट ही मनवा के करते हैं पैसों कटे ये तो वड़ा गान पैसों कटे ये तो वड़ा गान ने वैडी 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 विद्युत गांव में बाले देने के एको करने अधिकार ये वगान नहीं है मिले मावा कर करने ट्रांसफॉर्मर में में वेल्डिंग प्लांट है तो ट्रांसफॉर्मर एक तीन अधिकर परिणाम देना भी देना एक अट वड़ा अरे ये नहीं क्या ना वैडी वोल्टेज का में देना वोल्टेज जो रहा में आउटपुट का वैडी है मतलब अधिकर है वगैरह 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 तीन का तालु कला वोल्टेज में पास ना रहेगा मतलब उत्तरी अंक दिखा बैर दी बी बैर दी मेरा उत्तर ए होना खड़े उत्तरी अंक ए बनाए हारे बनने उत्तरे दहाय केंद्र हरा अभिलंब अक्षय पटा ब्रह्मणी अक्षय पटा आवासीय गुणीय केजी नवे केजी एमवर्ग जवरोदय मोटर संबंध कर है मोटर में जवरोदय निश्चितता में सिद्ध मिनट और परिक्रमण हाइस्ट का तरने को लेबे घर्षण उस लगा हरि हो जवरोदय में करना कारण बने करने का हर केंद्र हरा है अभिलंब अक्षय पटा आवासीय गुणीय नवे केजी एम वर्ग मेरी वक्त आसमान में आई अब मोटर संबंध कर रहता मोटर मालिक चारों दिन निश्चित तावी सीधे निश्चित तावी था एक यानी निश्चित तावी था ओमेगा नोट समान है बिंदु है जब मैं थिंग मैं कहता नहीं थिंग आने वाले मुख्य खबर देख करने नहीं करना मिलिया नहीं मिनी तूवड़ पारिप्रम हाई सी दबका तोर नहीं कर मिनी तूवड़ पारिप्रम पारिप्रम ना हाई सी दबका वाली करना अन्ना मिनी तूवड़ वाटर गाना तापर एक अन्ना वाटर गाना तिब्बत मामा किए थे हम ब्रह्मांड चाहते पार में की दान सामी करने मुगा तो केलिंग मिनी तूवड़ वाटर तापर एक वाटर तिब्बत केलिंग में करने मुगा अब दान लेना सामी करने हो ओमेगा समान है 2.5f की ना एक के ना ओमेगा समान है 2.5f दम ओमेगा समान है 2.5f ओमेगा समान है 2.5f क्या मार दे तब पर एक ना वाटा गाना मिनिट्टू अगर वाटा तुम दास मिनिट्टू अगर वाटा हाई सी है मिनिट्टू अगर वाटा हाई सी है ना तब पर नहीं इधर मिनिट्टू रा अगर हाई सी है ना तब पर इधर एक बार ना हैटिंग मिनिट्टू अगर हाई सी है ना तब पर इधर क्या नहीं इधर ये उतनी है ना ओमेगा समान है क्या किया था ओमेगा समान है विसाई फाइ तापरेटर रेडियन किया था लेकिन वन नोट आपका मैं आप तो नहीं कर रहा हूँ ओमेगा समान है तापरेटर आर रेडी रेड विसाई फाइ
හරිද? දැන් ඔබ කරන්නේ කවුද? ඕක නිකන් වෙන දෙයක් නෙමෙයිනේ. ඕක වෙන්නේ කවුරු හරි කෙනෙක් මේක මත බලයක් කරපු නිසා. අපෙන් ගන්නනේ කාර්ය ප්‍රමාණය වන්නේ කීයද කියලා. ජවරෝධය මත කරන කාර්ය ප්‍රමාණය. දැන් ඔයාලා මතකයි සාමාන්‍ය බලයේ පාඩමේදී යම් කිසි වස්තුවක් මෙහෙම තියෙනවා කියලා දන්නවෝ. මෙයාම බලයක් දුනොත් එම මෙයා මේ බලයේ හේතුව යම් කිසි විස්ථාපනයක් සිදු කරොත් එම යම් කිසි විස්ථාපනයක් කරොත් එම මේ වෙලාවත් අපි කරන කාර්ය W මයිනවා F වැඩි කිරීම X කියලා. Fx වලින්. W සමාන Fx කියලා. හරිද? එතකොට එතකොට මෙතනදී මේ කාර්ය ප්‍රමාණය සමානයි මොකද? දැන් මේ තියෙන රේඛීය චලිතයේදී වස්තුවක් මත සිදුවනව කාර්ය ප්‍රමාණයනේ. හරිද? එතකොට රේඛීය චලිතයේදී සිදුවනව කාර්ය ප්‍රමාණයමයි ඉන්නේ බලය වැඩි කරන විස්ථාපනය Fx. දැන් මේ වෙලාවේදී මෙයා මත කරන කාර්යමයි වෙන්නේ කාර්ය ඔමේගා සමානයි දැන් W සමානයි මේ W මොකද? වර්ක් එක W සමානයි බලය වැඩි කිරීම විස්ථාපනයට හා සමාන කෙනෙක් දෙන්න ඕන. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මිස් මේ රේඛීය චලිතයේදී වස්තුවක බලයක් ක්‍රියාත්මක වෙනවා වගේ භ්‍රමණ චලිතයේදී වස්තුවක ක්‍රියාත්මක වෙනවද? අව ටෝ එකක් විහවරතයක්. විහවරතයක් ක්‍රියාත්මක වුනොත් වස්තුවක් කැරකෙන පටන් ගන්නවා. ටෝ ටෝ තීට කියන්නේ යාගේ කෝණික විස්ථාපනය. එහෙනම් ටෝ තීට තමයි උත්තරේ ප්‍රකාශනය ගන්න ඕන. ටෝ සහ තීට. දැන් අපි ටෝ සහ තීට හොයන්න මොකක් හරි දෙයක් දාන්න ඕන. හරිද? දැන් මෙතනදී i 0 දෙනින් හින්දා කෙනෙක්ට තත්කාලේ දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. ඇයි? ටෝ සමානයි i යනවා තියෙනවානේ. ආ i දන්නවා කීයද කියලා. කෙලින්ම ඇල්ෆා හොයලා තන වැඩේ පොඩ. තීට හොයාගන්න අනිවාර්යෙන්ම මොකද කරන්නේ? අනිවාර්යෙන් අපිට චලිත සමීකරණ දාන්න වෙනවා. එහෙනම් අනිවාර්යෙන් දැන් අපිට ඇල්ෆා හොයන්නත් වෙනවා, තීට හොයන්නත් වෙනවා. අනිවාර්යෙන් කාලය දැනගෙන ඉන්න කාලය දන්නේ නැහැ. නමුත් දැන් මෙහෙම ගණන් හදනකොට අපිට තේරුම් ගන්න ඕනේ මෙන්න මේක. දැන් මෙතෙන්ට තීට දැම්මොත් එහෙම මෙතන තීට හොයන්න අපි දැම්මොත් මේ චලිත සමීකරණය අපිට අනිවාර්යෙන්ම කාලය ගන්න වෙනවානේ. ඒ කියන්නේ මෙයාට එන්නේ කාලය ඇසුරෙන්. මෙතෙන්ටත් ඇල්ෆා හොයාගන්න අපිට චලිත සමීකරණය දාන්න වෙනවා. ඒකෙත් ඒ කාලේ එහෙම ඉන්නවා. කැපෙනවා. බය වෙන දෙයක් නෑ. එහෙනම් මම මුලින්ම ඇල්ෆා හොයා ගන්නවා. මෙන්න මෙහෙම. මෙන්න මේ ඔමේගා v සමානයි ඉතින්. ඒ කියන්නේ ඔමේගා සමානයි ඔමේගා නෝඩ් දන ඇල්ෆා t දාලා. ඔමේගා කියන්නේ කීයද? ඔමේගා 20යි 5 ඔමේගා නෝඩ් බිඳුවයි ඇල්ෆා t. ඒ කියන්නේ 20යි 5 බෙදීම t සමානයි ඇල්ෆාට. ඔන්න ඇල්ෆා හරි. එහෙනම් 20යි 5 බෙදීම t උත්තරේ නම් 180යි 5 බෙදීම t k. ඔන්න ටෝ හරි. 180යි 5 බෙදීම t. t දහා ගන්න දාන්න ආයෙත් සමීකරණය. t සමානයි ඔමේගා නෝට් t දෙන භාගයයි ඇල්ෆා t වර්ග. t සමානයි ඔමේගා නෝට් කියලා බිඳුවයි. එහෙනම් මේක කියලා බිඳුවක් වෙනවා භාගයයි ඇල්ෆා t වර්ග දාන්න එපා. මුලින්ම ඇල්ෆා දැන් ආයෙත් මේක දාන්න එපා. ඇල්ෆා දාලා ඉවරලා මේක වර්ග කරලා ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. ඒ හින්දා ඇල්ෆා t වර්ග දාන්න නැතුව දාන්න t සමානයි ඔමේගා දන ඔමේගා නෝට් බෙදීම දෙවරයක් t. t සමානයි ඔමේගා කියන්නේ 20යි 5 ඔමේගා නෝට් කියන්නේ බිඳුවයි බෙදීම දෙවරයක් t. ඔන්න ඔමේ t සමානයි 10යි 5 බෙදීම 10යි 5 t. 10යි 5 t. මේ 5 මේ t කියනවා. උත්තරය 1800යි 5 වර්ග ජූල් කියලා කරපුවා. මොකද මම අර කලින් සමීකරණ කරපුවේ t වර්ග කියනවානේ. t වර්ගයක් ආව හැටි ආයෙ මතක නැහැ. තින් කාලේ වර්ගයක් කරේ. බල කාලේ කොහොමද කාලේ දන්නේ නැති ඉඳලා එතන ප්‍රශ්නයක් එනවා. ඒකයි හත් සමීකරණේ අවශ්‍ය කෙනා දාන්න ඕනේ කියලා අපි තීරු ගන්න ඕනේ. නැත්නම් මේ t කැමෙන t වර්ගයක් කරනවා. භාගයයි i ඔමේ වර්ග. දාලා කොහොමද හිතුවේ? භාගයයි i ඔමේගා වර්ග ඔමේගා වර්ග කියන්නේ කීයද? ඔමේගා කියන්නේ 20යි 5. 20යි 5 වලින් 20යි 5.
ඒත් හරි එතකොට මේ අපි තේරුම් ගන්න ඕනේ එක මෙයා මත කාර්යය කරන් පස්සේ ඒ කාර්යය නිසා මෙයාගේ චාලන ශක්තිය වැඩි වෙනවා කියලා. ඔය එහෙමත් පුළුවන්. එහෙම ගන්නත් පුළුවන්. ඒක ලේසි. එහෙම ගන්නකොට ලක්කල් උත්තර ගන්න පුළුවන්. හරිද? ඔව් හරි මේ මාරි. කාර්යයෙන් ගන්න පුළුවන්. දැන් මේක මෙහෙම තුලම උත්තර පුළුවන්. මෙහෙම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ක්‍රම දෙකක් තියෙනවා. මොකද මෙයාමද කාර්යයක් කරපු නිසා තමයි හරිද? මෙයාමද කාර්යයක් කරන් පස්සෙ තමයි ඒ කාර්යයෙන් තමයි මෙයා කරගන්නේ. කරගෙන කියන්නේ ප්‍රවණ චාර ශක්තිය කරනවා කියන එක. ඒ කියන්නේ භාගයයි අයි ඔමේගා වරද. ඒකත් හරි. හරිද? මේකෙන් තමයි උත්තර වෙලා නැද්ද ඉක්මනින්ම. ඒ වෙලා තියෙන්නේ දැන් කෙනෙකුට මෙතනදී මේක මහා ලොකුට තේරුණාට මේක හරි සරලව මේක තේරුණාට සමහර ගණන් වලට ඔයාලා ඉන්ටර්නල් ඉෂුව මේ ඉන්ටර්නල් අහුවෙලා තියෙනවා. එතකොට මේක මෙහෙමද වෙලා තියෙනවා. දුරින් හද වෙලා තියෙනවා. ඒකෙන් එක එක්කෙනාගේ ඉතින් බුද්ධිමට්ට මනෝ ගණන් හදන විදිහත් එක වෙනස් වෙනවා ඉතින්. හරිද? ඉතින් ඒ හිඳින් කොහොම කරත් ඉතින් තමන්ට අර හැංගෙනවා හදලා පුරුතත් එක්ක ටංගල් ලේසි කරමු. දැන් මේක හැදුවොත් එම් පොඩ්ඩක් අර විනාඩියක් දෙකක් තව වැය වෙනවා මේක හැදුවොත්. මෙහෙම දිගට හැදුවොත් එහෙම. වෙලාවක් යනවා. නමුත් අරකට ටස් කරගන්න පුළුවන් උත්තරේ. එක එක කඩේට එක එක විදිහට එක තියෙන. අහුවෙන විදිහ. अंतिम के पोडक् चूटी वाला दस दिन हरिद खमक में हर मेवीन दिख तुन හතර පහ හය හත අට නවය දහය එකොළහ එකොළහ දොළහ දහතුන දාහතර මේ එකොළහ වැරදිලා නෙවෙයි ගොඩ දෙකක් තියෙනවා දාහතර අනු හත අනු අට අනු නවය අනු සියදාන හදන්න පුළුවන් උත්තරයක් නෑ. නමුත් දැන් මම පොඩ්ඩක් හදන්න අනු කළම මිනිත්තු 10ක් දෙන්න. මිනිත්තු 10ක් දෙන්න. දැන් මත් දෙන්න හොල්ලා. දැන් ඉතින් මිනිත්තු 10ක් මේ 15ක් දෙන්නම්කො. හරි වැඩි 15ක් දෙන්න. මත් දෙන්න හොල්ලා. පහලක්කොනේ 10ක් දෙන්නම්කෝ. ඔකේ හොන්. පොඩ්ඩක් මං අන්තිමක මට පොඩ්ඩක් මේ හසුනා. උත්තරේ පොඩ්ඩක් ගත්තු විදිහ මට පොඩ්ඩක් කියන්නකෝ. සරලව පොඩ මැසේජ් එකක් දාන්නකෝ කොහොමද ගත්තේ කියලා.
Q2 කියලා කරන්නේ මොකද්ද? මධ්‍යයන්නේ හොඳේ මධ්‍යස්තනේ මේ මධ්‍යයන්නේ හොඳේ කියන්නේ මධ්‍යයන්නේ හොඳේ ඔබ අර ට්‍රාන්ස්ෆෝමර් එකත් මම පොඩක් කියලා දෙන්නම් ඒක හොඳ. ඒ ට්‍රාන්ස්ෆෝමර් බී ප්‍රකාශනේ හරි. මම කියලා දෙන්නම්. ඇයි එහෙම වෙන්නේ කියලා. ඔව් ධාරා වැඩින්න හින්දා සෙකන්ඩ් මේ අවුට් මේ අද අවකරකේ මේ අවකරකේක ධාරා වැඩිනේ අවුට්පුට් එකේ ධාරා වැඩි වෙන්න
දැන් උත්තර කාලවට දැන් මේකේ මාධ්‍ය නැහැ කිදි කියලා මම පොඩ්ඩක් දුරේලා මගේ දැන් අර මෙතන ඉලක්කම පොඩ්ඩක් වෙනසක් තියෙනවද වෙරිලා මේකේ මාධ්‍යයන්ය අහනකොට මාධ්‍යයන් කියන්නේ මාධ්‍යයන්ට මේ හොඳේ සංඛ්‍යාවල් ඔක්කොම බුදු වෙනවා සංඛ්‍යා ගානේ දැන් මාර කතන්දරයක් මේක තියෙන්නේ දැන් එක ඉලක්කමක් ඇත්තෙත් නැහැ හරිද මෙතන තියෙන 90 මම වෙනස් කරලානේ දහහතරෙන් පස්සේ 15 දවසේ 10 10 ඔබලින් දිගනෝ තියෙන ලක්කම් ඉලක්කම් 100ක් තියෙනවා තියන්නේ 90 වැඩි ඉන්නේ ඔබ දෙක නැහැනේ ඒ ඉන්න එතකොට දැන් මැදින් 11 දෙකකුත් ඇවිල්ලා ඒ කියන්නේ ඔය විදිහ බලනකොට දැන් අපිට විශ්වාසයක් කියන්නේ බෑ මේකේ මැද හරින් 15 දෙන දෙකක් කතාව 25 වෙන එකක් આવුත් 23 වෙන දෙකක් එනවා කොහොම આવුත් මම මැද ගැන මොකක් කියන්න බෑ පැහැදිලිද එහෙම ප්‍රශ්නයක් එනවනේ දැන් ෂුවර් එකනම් ෂුවර් මේක නම් මේ ඉලක්කම් ටික තුතු කරලා ඉලක්කම් ගන්න බෙදලා වැඩි කරන්න බෑ මේ වැඩි කරනකොට එහෙනම් රටාවක් අල්ල ගන්න රටාවක් මොකක් කර රටාවක් අනිවාර්යයෙන් ඒක ටික ඉතිපස් තේරෙනවා සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් අර ගණන් හදලා පොඩ්ඩක් අර හුරු වෙන්න තියෙනවා මෙතනින් පස්සේ අනිවාර්යයෙන් මේ ළඟකෙදී අනිවාර්යයෙන්ම මේ දෙකින් ගන්න දෙ තමයි රටාවක් අල්ල ගන්න වෙනවා මොකද රටාවක් අල්ල ගන්න තු මේ වැඩි කරනවා බෑ මෙතනින් පස්සේ රටාවක් අල්ල ගන්න එක අනිවාර්යයෙන් අත්‍යවශ්‍ය කරනවා දැන් අපි වරම රටාවක් අල්ල ගන්න කරන්නේ මම මේක කරනවා මෙන්න මේ 11 ලියනවා එහෙම 1 + 10 කියමු හරිද 1 + 10 ඒක 1 + 10 කියලා ලියුවොත් එහෙම මොකද වෙන්නේ හරිද 1 + 10 කියලා ලියුවොත් එහෙම හරිද 1 + 10 ලියුවොත් එහෙම එකේ ඉලක්කම උත් වෙනවා 10 ඉලක්කම උත් වෙනවා මේ එකේ ඉලක්කම මෙහෙට දානවා හරිද 10 ඉලක්කම එකේ ඉලක්කම දැන් 1 + 10 කියලා කඩාගත්තම 1 ඉලක්කම 10 ඉලක්කම කොහෙද මේ දෙන කොහෙන් තිබ්බත් ඉලක්කම් ටික එකතු කරනකොට මේ දෙන එකතුලා ආයෙ 11ක් හැදෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක 1 ඉලක්කම් වලට දානවා 10 ඉලක්කම් යාට එකතු කරනවා මොකෝ වෙන්නේ 10 ඉලක්කම් යාට එකතු කරන් පස්සේ මෙතන මොකෝ වෙන්නේ 100ක් වෙනවා 1 ඉලක්කම් වලට දානවා හරිද 10 ඉලක්කම් මෙතන දැන් අහවි එහෙම පුළුවන්ද කියලා පුළුවන් ඒ හේතුව මේකේ ඉලක්කමයි 90ට එකතු කරපු 10ක් ආයෙ හිතනකොට අර කඩපුවේ වඩා හැදෙනවා මෙතන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් දැන් කෙලවරවල එක ඉන්නවා. දැන් 10යි නෝ දැන් අවුලක් නැහැ. එකේ ඉඳන් දැන් 100 යනවා ඉලක්කද. දැන් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඔය එහෙම බලනකොට දැන් කීලා කන්න ටික හේතු කරන්නේ කියලා තියෙනවා. 1 + 2 + 3 + 4 ඔහු කියන කීයක් හේතු කරනවද? ඒ හේත හරියන්නේ නැහැ වැඩි. හැබැයි යම්කිසි ඉලක්කම් යම්කිසි නියත ඉලක්කමකට පුතුවක් આવුත් එහෙම යම්කිසි නියත ඉලක්කමක යම්කිසි නියත ඉලක්කමක් දැන් හිතමු 100 දැන් මෙහි කරමු මෙතන තියෙන්නේ 100 ඒවා 100ක් කියලා මෙතන තියෙන්නේ 100 ඒවා 100ක් නම් ඉලක්කම් 100 ඒවා 100ට එකතු කරගෙන 100 වැඩි කින් 100ටනේ හරිද තව එක වගේ ඉලක්කයක් આવද නීති එක වගේ දෙයක් આવුත් මේ ආයෙත් එහෙම රටාවත් එක්ක ගලප කරනකොට මොකද වෙන්නේ කියලා එක වගේ ඉලක්කම් දෙයක් આવොත් එහෙම. එහෙම ඉතින් දෙන්න බෑ. එහෙම දුන්නොත් මේක වෙනස් වෙනවා සෑහෙන. ඒතකොට මේ හේතු ඉලක්කම වෙනස් කරනවා. ඒතකොට මේ 90 නැතුව ආයෙ මේ පැත්තෙන් ඉලක්කම් ආයෙත් වෙනස් කරනවා. හල්. මොකද්ද මොකද්ද? ආ, ඕගොල්ලෝගේ මැදින් වෙනස්කම් තිබුණොත් කියලා කියන්නේ. දැන් මෙහෙම. දැන් මැදින් වෙනස්කමක් තිබුණොත් එහෙම, ඒ කියන්නේ මැද හරියින් 25 දෙකක්, 30 දෙකක්, 35 දෙකක් කියම තියලා තිබ්බොත් එහෙම. හරිද එහෙනම් මෙතන මෙහෙම කර තියානේ දැන් මේ තිප් එරිය දිගම මෙතනකම් යනවනේ එතකොට මෙතනදී අපිට හිතන්න පුළුවන් මේ පරාසයේ 11 දෙකක් තියෙනවා ආයේ මේ පැත්තේ වෙනස්කමක් තිබ්බිට මේ දෙපැත්ත ලියලා තියෙන්නේ මැද පරාසය ටික ලියලා නැහැ මැද පරාසය ලියුව මැද පරාසය වෙනසක් වෙනවා නම් මෙහෙම ලිය වෙනවනේ 14 අපි උන් 35 වෙනස්කමක් කියලා ආ ඔහොම ආයේ 60 ඔහොම තිබ්බ කියලා කොහොමද එහෙනම් ඉතින් ඔය විදිහට එනවා මෙදාලි හරි
සීයේ මොකද ගානේ සීයක් මොකද මොකද ගානේ සීයක් මම පැහැදිලි කියමුද කියලා හොඳේ මැද හරියින් තිබුණොත් අසමනේ දක්වන් මැද හරියදී ඒක පේනවා කොහොමද තිනි කියලා හරිද රයිට් එහෙම නැත්නම් අතන මම මුලින්ම කියපු එකට ගත්තත් අපිට මෙහෙම තිබ්බත් කොහොමද ඉලක්කම් ටික නේද කරන්නේ අමාරුයි දෙක දන පහ දන තුන දන 11 ඒවා 2 11 ඒවා 2 12 දන 13 දන 17 දන ඔහොම අපිට එකතු කරන්න බැහැ වැඩි අමාරුයි නේද එහෙම කරත් එකතු කරන්න බැරි ඉලක්කම් 100ක් කොහොමද එකතු කරන්න විභාගයක් කියලා වගේ මෙයාලි එකම හරින් එහෙම නෙවෙයි කැල් එකක් තිබ්බත් පුළුවන් මේක සහ එකතු කරන්න ඉන්න බෑනේ ඔවේ 100 හදාගත්තම 90 100 කරලා 100 කරලා මම හදාගත්තා. ඒ 90 100 කරලා හදාගත්තේ මගේ මගේ රට මට රටාවක් ගැන හිතන්න රටාවක් ගැන හිතන්න පුළුවන් ඉතින් මම දැන් කොහොම රටාවක් තියෙනවද කියලාද? හා නියමයි. කැලේ කිව්වා. නමුත් අපිට මෙතන මම අර කිව්වේ එක වගේම ඉලක්කම් සෙට් එකක් ආවොත් එහෙම يعني 100 ඒවා 50ක්. 100 100 ඉලක්කම් 50ක් තිබුත් 100 100 ඒවා 50ක් කියන්නේ 100 වතාව 50නි. 50000ක් නේ ආන්ගේ විදිහට අපිට පුළුවන් නේද එක වගේ ඉලක්කම් තිබ්බොත් මේ වැඩේ කරන්න. ඔයාලා මේක රටාවක් පේන්නේ නැද්ද? මොකක් හතරම කිසිම රටාවක් පේන්නේ නැද්ද? එහෙම එක වගේ ඉලක්කම් සෙට් එකක් ගියාම පුළුවන් අපිට මොනවද ගුණ තියෙන්නේ? එහෙම ආවොත් දෙන්න පුළුවන් අපිට එක වගේ ඉලක්කම් සෙට් එකක් ආවොත් පුළුවන් අපිට ඒ එවැනි ඉලක්කම් එක ඉලක්කම කගේ ලිව්වා ඉලක්කම් ගානින් ගුණ කරා ඉලක්කම් ගානින් බෙදුවා. ඒ කියන්නේ එහෙම. බෙදීම සීයේ. ඒ ඉලක්කම් සීයේ කොහොම කරා? හරි. කොහොම කරා ඉලක්කම් ගානින් ඉලක්කම් සීයේ. හරි මෙතන තවත් මේ යම් කිසි එක වගේ ඉලක්කම් එක වගේ ඉලක්කමක් අපි තුමු 50 තව කවද එහෙනම් එක ඉලක්කම අපි ගුණ කරනවා ඉලක්කම් ගන්න මෙතෙන් දෙබැරි අපිට ඒක හදා ගන්න මෙහෙම කොහොමද බෙද 1 100යි 2 99යි 3 98යි 4 97යි මොකෝ වෙන්නේ? ඔහොම එකතු කරනකොට 101 හැදෙනවා. ඔහොම එකතු කරන් යනකොට 101 කියන එක හැදෙනවා. 101. එහෙම බලනකොට 101 ඒවා 50ක් තියෙනවා. 101 ඒවා 50ක් තියෙනවා. දැන් කියන්නේ එහෙනම් මේක 50 මෙදෙන්න ඕනේ කියලා. එහෙම එකතු කරලා ඉලක්කම් 50ක් මෙලස් දිනානේ. ඉලක්කම් 100ක් මෙලස් දිනානේ. ඉලක්කම් 100ෙන් තමයි මේ මූට් කරලා ගන්නෙ. මෙහෙම මෙහෙම මූට් කරලා ගන්නෙ. ඉලක්කම් ගන්න 100ක්. එතකොට මේ පරාසයෙම එකතු වහම වෙනවා කීයද කියලා. උත්තරය 50.5 නේ 50.5 50.5 උත්තරය කොන්න මත දෙන්න හරි වැඩි හරිද තේරෙනවද එක වගේ ඉලක්කම් ප්‍රමාණයක් හදා ගන්නවා එක වගේ එක වගේ එකම වගේ එකම වගේ එකම වගේ ඉලක්කම් එකතු කර ගන්නවා හරිද මේ එකයි මේ 100යි 101යි මේ දෙකයි මේ 99 101යි මේ 3යි මේ 98 101යි මේ 4යි මේ 97 101යි මේ 5යි මේ 96 101යි කොහොම 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 එකතු කර එකතු කර එනවා එකතු කරනකොට හැම ඉලක්කමම කොහොම එකතු වෙලා ඉලක්කම් 101 ඒව 50ක් සෙට් වෙනවා 101 ඒව 50ක් සෙට් වෙනවා හරිද 101 50ක් සෙට් වෙනවා 101 ඒව 50ක් 3 ඉඳන් 101 වතාව 50 වෙදී ඉලක්කම් ගන්න 100 එතකොට අපි නම් මේ මුළු පරාසයම මේකෙන් අපි නම් මුළු පරාසයම ඉලක්කම් වල එකතු කීයද කියලා ඒක කරේ ආ රටාව ගැන පොඩ්ඩක් හිතුවෙච්ච ඒ නෑ නෑ ඒවා හිතනවා සාමාන්‍ය හිතනවා ඒවා ටිකක් ගණන් හදාගෙන ගණන් ඇතුලේ ඉන්නකොට ඒක තේරෙන්නේ නැහැ කොහොමද කියලා අපිට අපි සමහරවිට ගණන් ඇතුලේ ඉන්නකොට
අර ඉන්න ඕන කොයි වෙන්නේ හරි ඒකත් ඒකත් පොඩ්ඩක් ඉන්න ඕන ඒක තමයි කතන්දරේ අර ට්‍රාන්ස්ෆෝමරේ කතා මෙන්න එක හොඳේ ට්‍රාන්ස්ෆෝමරේ ගත්තොත් එහෙම මේ ප්‍රයිමරි මේ සෙකන්ඩරි නම් හරිද මේ ට්‍රාන්ස්ෆෝමර් මේ කොයිල් දෙකේ ක්ෂමතාවය වෙනස් වෙන පවර් එක සමානයි ට්‍රාන්ස්ෆෝමරේ පවර් එක වෙනස් වෙන්නේ නැහැ ට්‍රාන්ස්ෆෝමරේ පවර් එක වෙනස් වෙන්නේ නැහැ ඒ කියන්නේ P සමානයි VI වෙනස් වෙන්නේ නැහැ මෙයාගේ P සමානයි VI VI හා මෙයාගේ P සමානයි VI වෙනසක් වෙන්නේ නැහැ ට්‍රාන්ස්ෆෝමරේ කොහොම කරත් පවර් ක්ෂමතාව වෙනසක් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ එතකොට මෙයාගේ VP IP සමාන වෙන්න ඕන VS IS ට දැන් අවකරයකදී වෙන්නේ අවකරයකදී මොකද අවකරයකදී වෙන්නේ VP ට වඩා VS අඩු වෙන එක වෙන්නේ අවකර පරිණාමකදී වෙන්නේ මේ පැත්තේ වෝල්ටේජ් එක මෙහෙට අඩු වෙන එක දැන් මේ සම්බන්ධය අනුව මෙයා වැඩි වෙලා අවකරයක මොකද VP වැඩි මෙයා වෙන්නලා මෙයා අඩු වුණොත් එහෙම VS අඩු වුණොත් එහෙම VS අඩු වුණොත් එහෙම මොකද වෙන්නේ ක්ෂමතාවයට ක්ෂමතාවේ සමාන වේවිද ට්‍රාන්ස්ෆෝමරේ කොයිල් දෙකේ ක්ෂමතාව වෙනස් වෙන්න බෑ හරිද එහෙමනම් මෙයාගේ P සමානයි VI හා මෙයාගේ P සමානයි VI සමාන වෙන්න ඕන ඒ කියන්නේ VP VP ID සමානයි VS IS ට එතකොට VP එක දැන් අවකරේ කොහොමද VP ලා VS පොඩි නේ එතකොට VS VP වැඩි VS පොඩි පොඩි වෙනවා දැන් එහෙම වුණොත් එහෙම IP සහ IS නොවෙනස්ව මේ දෙන්න විතරක් වෙනස් වුණොත් එහෙම කොයිල් දෙකේ ක්ෂමතාවය සමාන වේවිද කොයිල් දෙකේ ක්ෂමතාව සමාන වේවිද ක්ෂමතාව සමාන වෙන්න නම් මේ IP සහ IS මොනවා වෙන්න ඕනද මේ IP සහ IS මොනවා වෙන්න ඕනද මොකද කියන්නේ මේ IP සහ IS මොනවා වෙන්න ඕනද ක්ෂමතාව සමාන කරගන්න ඕන මේවා නියතෝ තියෙන දැක්කම මේවා වෙනස් වෙනවද අඩු වැඩි නේද මොකද වෙන්නේ IP ට වඩා IS වැඩිද ඔවන්න රයිට් මොකද වෙන්නේ මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙන්න ඕන මෙයා අඩු වෙනකොට මෙයා වැඩි වෙන්න ඕන දැන් එතකොට දැන් හරි දැන් අවකරයේ ධාරාව වැඩි මේ පැත්තේ ධාරාවට වඩා හරිද මේකේ වාසිය මොකද්ද මේ මොකද වැල්ඩින් එකත් සම්බන්ධ වෙන්නේ වැල්ඩින් එක සම්බන්ධ වෙනකොට ධාරාව වැඩිපුර යනකොට ඕක තියෙන එක ස්පාර්ක් කරගෙන කරන්නේ හරිද මෙතනදී වැඩිපුර ධාරාව කරනකොට උෂ්ණතාව දැක්ම වැඩි සන්නයෙන් ධාරා වැඩිපුර ආරෝපණය ගමන් කරනකොට එයාගේ තුල උෂ්ණතාව වැඩි වීමක් සිද්ධ වෙනවා මෙන්න මේ උෂ්ණත්වය කියන එක සෑහෙන වැදගත් ස්පාර්ක් එකේදී ඒ අර කැතෝඩ් එකයි ඇනෝඩ් එකයි සෙට් වෙලා ඕක උණු වෙලා වෙල්ඩින් එක වෙන්න එතකොට උෂ්ණත්වය වැඩි වීමක් සිද්ධ වෙනවා මේක වැඩි ධාරාවක් ගමන් කරනකොට මේ මෙමෙත් කොයිද? දිජික කොයිද? එතකොට එන්නේ කාරණාව නිසා අවකරයේදී මේ ට්‍රාන්ස්ෆෝමරයේදී මේ වේල්ඩින් ප්ලාන්ට් එකේ ට්‍රාන්ස්ෆෝමරේ පාවිච්චි කරන්නේ අවකර පරිණාමකය. අවකර පරිණාමක උඩ ප්‍රශ්නේදී B ප්‍රකාශනයේ හරි හොඳේ B ප්‍රකාශනයේ නිවැරදි එක හරි උත්තරයක් එක වැරදි දෙන්නේ. මේක හරි. B ප්‍රකාශනයේ හරි හොඳේ. ඒකයි හේතුව. ඒක හේතුව තමයි කොයිල් කොහොම කරලා ට්‍රාන්ස්ෆෝමර එක සම්පූර්ණ ක්ෂමතාවය සමානයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ක්ෂමතාව වෙනස් වෙන්නේ නැහැ. ඒක සීන් නෝන. ඉතින් ඒක වෙනනම් P සමානයි VI නියත වෙන්න ඕන. අවකරයේ කොහොමද P සමානයි VI නියත වුණා කියලා හරියන්නේ නැහැ. මේ පැත්තේ ධාරා, මේ පැත්තේ ක්ෂමතාව, මේ පැත්තේ වෝල්ටීතාව වෙනවා, මේ පැත්තේ වෝල්ටීතාව අඩුයි. අවකරණි, අවකරණ අඩු කරනවා. ඒතකොට මේ පැත්තේ VP ට VP වැඩි VS අඩුයි. එහෙම වෙනනම් අනිවාර්යයෙන්ම IP අඩු වෙලා IS වැඩි වෙන්න ඕන. ධාරාව මේ පැත්තේ වැඩි වෙන්න ඕන. ධාරාව වෙනකොට මොකදන්නේ? අර සන්නයිගේ රත් වෙනවා. උෂ්ණත්වය නායක වැල්ඩින්ගේ සෑහෙන වැදගත් උෂ්ණත්වය කියන එක. සෑහෙන මාර රත්දීම රත් වෙන වැල්ඩින්ගේ පොඩි මේකෙන් ස්පාර්ක් එකෙන්. ඒක හේතු. විහල්. ෆ්‍රයි. ඔන්න නම් අන්ත 11ක් හරි. 12 පොඩ්ඩක් තියන්න. හොඳයි 12 පොඩ්ඩක් ලෙඩක් ගන්න. ලෙඩක් කියන එක ගන්න අවුලක් නෑ. ගන්න පොඩ්ඩක් කියලා දෙන්න. නැත්නම් මේක හරිද? වැඩි හරිද ඊළඟ කාරණාව
දොළොස් වෙනි මිනිද 13. 12 කියන්න පොඩ්ඩක්. සෙල්සියස් අන්තර බිඳුවේදී CAD T නැමැති උෂ්ණත්වයකින් කම්බිදඟරයක බිඳුවේදී CAD T වලදී කම්බිදඟරයක ප්‍රතිරෝධය 2 ඕම් 2.8 ඕම් 3 ඕම් වේ. නම් T හි අගයම කීද කියලා. දැන් මොකද කරන්නේ ගන්න? ඔච්චරයිදී. ඔච්චරමයි තියෙන්නේ ගන්නට. දාන සමීකරණය හැර මොකක් හරි මොකද්ද කතන්දරේ? संबंध අපිට පාවිච්චි කරන්න වෙන සමීකරණය උෂ්ණත්වයේ ප්‍රතිරෝධ රසායන සමීකරණය මොකද්ද r θ සමානයි r නෝට් වතාවක් 1 ධන α delta θ මේක මොකද්ද මේ r නෝට් කියන්නේ මොකද්ද මේකේ r නෝට් කියන්නේ r නෝට් කියන්නේ මොකද්ද මොකද r නෝට් ආ r නෝට් කියන්නේ මොකද්ද හරි r නෝට් කියන්නේ ප්‍රතිරෝධය ඉතින් r තීරය කියන්නේ මොකද්ද උනේ r තීරය කියන්නේ මොකද්ද r තීරය කියන්නේ මොකද්ද r නෝට් කියන්නේ මොකද්ද ඉතින් පස්සේ සෙල්සියස් බිංදුවේ උෂ්ණත්වය බිංදුවමයි සෙල්සියස් අතර බිංදුවේදී උෂ්ණත්වය බිංදුවමයි ඉතින් ඒක ගැන ආයම් තුන කතා කරන්න දෙයක් නැහැ වැඩි උෂ්ණත්වය කියලා හතාව මොනවද කියන්නේ උත්තර වැඩි උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය r θ තමයි කියන්න පුළුවන් උත්තර. මොකද කියන්නේ? ගැලලා මොකද කියන්නේ? r θ සහ r නෝට් ගත්තොත් මොකද්ද මේ දෙකේ වෙනස? වෙනස කියන්නේ මොකද්ද මේ දෙකේ තියෙනම? r නෝට් මොකද්ද? r θ මොකද්ද? නැත්නම් r නෝට් මොකද්ද? r නෝට් කියන්නේ මොකද්ද? एक मे कि उत्तरे की हुआ देन टिकट खाली आर नोट किया समुद्देश उष्णते प्रतिरोध और मल उत्तर ठीक है अड उष्णते प्रतिरोधे मेक कीलना वे गोम कथा किया निपा गया ඔය මෝඩ කතාව කියන්නේ පගම මං කිව්වා අඩු උෂ්ණත්වය ප්‍රතිරෝධයෙන් වැඩි උෂ්ණත්වය ප්‍රතිරෝධයෙන් ඔය වචනේ කියන්නත් පුළුවන් වැරදි. හරි. එහෙම එකක් නැහැ. මෙතන අඩු උෂ්ණත්වය ප්‍රතිරෝධයක් වැඩි උෂ්ණත්වය ප්‍රතිරෝධයක් කියලා නැහැ මේකේ. සෙල්සියස් බිංදුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවේ ප්‍රතිරෝධය කියලා වැරදි. හරන වැරදි. සෙල්සියස් අංශක බිංදුවේ ප්‍රතිරෝධය කියලා දැ. ඔ මේක නම් ඉතින් දෙකම උෂ්ණත්වය ප්‍රතිරෝධය. මේ r නෝට් එක කරන්දරේ. මේක ඉගෙනගෙන ඇති ඉගෙනගෙන කියන්නේ මගෙන් නම් ඉගෙනගෙන නැහැ මොකද මගෙන් නෙමෙයි කොහෙන් හරි වෙන කොහෙන් හරි ඉගෙන ගත්තා නම් ඉගෙනගෙන තියනවා දන්නේ නැහැ කොහොමද මම හිතන්නේ මම කරලා වෙලා තියෙනවා මේක බිඳුවේ උෂ්ණත්වය කියලා මේ බිඳුවේ ප්‍රතිරෝධය කියලා බිඳුවේ ප්‍රතිරෝධය නෙමෙයි සමුද්දේශ උෂ්ණත්වයේ ප්‍රතිරෝධය සමුද්දේශ උෂ්ණත්වය කියන්නේ මොකද්ද සමුද්දේශ උෂ්ණත්වය සෙල්සියස් බිඳුව ඉතින් එන අය අතල බහරදී බිඳුවේ ප්‍රතිරෝධය කියමු කොච්චර සමුද්දේශ කතාවක් කියන්නේ බිඳුවේ ප්‍රතිරෝධය නෑ එහෙම හරියන්නේ නැහැ ඇයි හරියන්නේ නැත්තේ සමුද්දේශ උෂ්ණත්වය කියන්නේ සමුද්දියක් සමුතිය සමුතිය බෙද රසින්න ජලයේ මේ සමුතියක් බෙද රසින්න සමුතියක් බෙද රසින්න සමුති දැන් මොකක් සමුති උෂ්ණති කියන්නේ සමුද්දේශ උෂ්ණති කියන්නේ වායු වල පීඩනයේ දිහා සෙල්සියස් 25 දී ජලය අයිස් ද්‍රවවන්නා උෂ්ණත්වය
කියද සෙල්සස්ක බිඳුව. ඉතින් ඕක වෙනස් වෙන්නේ නැහැනේ. ඉතින් ඕක ලෝබිනාදයක් කරගන්න ඉතින් ඕකම තමයි. ලෝබිනාදෙන් පස්සේ තියෙන ලෝබිනිත් ඕකම තමයි. ඔහර ඒකම දන්නවා. ඕක කොහොම කරත් ආර් නෝට් නසක් වෙන්නේ නැහැ. නමුත් සමුද්දේ උෂ්ණත්වය කියන සමුතිය. ඒ මොකද්ද මේ කුණු හරි. මෙතනට සමුද්දේශ උෂ්ණත්වය කාම උෂ්ණත්වය 25 දී වායුගල පීඩනයේ ATM එකේ දී අපි අයිස් ද්‍රවයේ උෂ්ණත්වයේ ගමු කියලා ගත්තා කියන්නේ සමුතිය. ඔතෙන්ද පුළුවන් මෙහෙම ගන්න කෙනෙකුට මේ මේ ඔය සමුතිය කඩලා යම් කිසි ආකාරයක ඔය සමුතිය විදහෙලලා යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් ඕන කෙනෙකුට නෑ. සමුද්දේශ උෂ්ණත්වය ගන්න ඕන මෙන්න මේ මෙයා නෙමෙයි. මෙන්න මේ හේතුන් කාරණා නිසා සමුද්දේශ උෂ්ණත්වය ගන්න ඕනි අපි සෙල්සියස්ක 25 දී කාම උෂ්ණත්වයේ මේ වායුවල පීඩනයේදී රසදිය වාෂ්පන පීඩනය. දැන් මොකෝ කරන්නේ? රසදිය වාෂ්පන උෂ්ණත්වය එහෙම සමුද්දේශ උෂ්ණත්වය ඒ කාම උෂ්ණත්වයේදී වායුවල පීඩනයේදී රසදිය වාෂ්පන උෂ්ණත්වය වෙනවා. එහෙම වෙන්නේ නෑ. ආර් නෝට් කියන සමුද්දේශ උෂ්ණත්වයේ ඒක සමුතිය. ඒ සමුතිය වෙනස් වෙන බං එක එකට සාපේක්ෂව. දැන් උදාහරණයක් සාපේක්ෂ ගන්නත් වෙනවා කොහොමද? සාපේක්ෂ ගන්නත් වෙනවා ජලික සාපේක්ෂණි. ওই ජලික සාපේක්ෂ කියන සමුතිය. ওই සමුතිය වෙනස් කරන්න පුළුවන් කෙනෙකුට. කෙනෙකුට උදේම ඕක හරි ජලය ඕනේ. වාතින සාපේක්ෂකම. ඒ කියන්නේ හැම ද්‍රව්‍යයකම සාපේක්ෂකත්වය සමානයි. ද්‍රව්‍ය ගණන් පිළිදෙම වාතී ගණන් තියෙන. වැඩි වෙන සමුතිය රසුම. එහෙනම් ආර් නෝට් කියන්නේ සෙල්සියස් බිංදුවේදී උෂ්ණතරින්. එහෙම වැරදි. සමුද්දේශ උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. සමුද්දේශ උෂ්ණතිය කියන්නේ මොකද්ද කියලා කියන්නේ වායු වල පීඩන ATM එකේදී සෙල්සියස් 25 දී ඒක කාම උෂ්ණත්වයේදී අයිස් ද්‍රවණ උෂ්ණත්වයේ සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය. එහෙම මිසක් බිඳුව ප්‍රතිරෝධය කියලා කවුද නැහැ. අනිත් එක තමයි බිඳුව ප්‍රතිරෝධයක් කරන්නේ හොඳයි. අඩු උෂ්ණත්වයේ ප්‍රතිරෝධය වැඩි උෂ්ණත්වයේ ප්‍රතිරෝධය ගොමු උතරන කියන්නේ බා. ඒක 105 10 කරදී. කිසිම සන්නායකයක සමුද්දේ උෂ්ණත්වයේ ප්‍රතිරෝධය සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය කියලා තියෙන තුන නැති වෙන පොද මෙතුන් කිහිල්ලේ ආගත් තියෙනවා. සෙල්සියස් සංසර බිඳුවේදී ප්‍රතිරෝධය දෙකයි. පොඩි නෝටින් එකතරා ලෝකෙට කියලා කියන්නේ. කම්බි නගරයක් නේ එකම කම්බියක් මතේ. හරි. බිඳු ප්‍රතිරෝධය මෙච්චරයි CAD 2.8යි. එක ධන ඇල්ෆා දන්නේ කීයද කියලා ඩෙල්ටා තීටා උෂ්ණතාව දෙනස. 100 දින බිඳුව කියන්නේ 100. ඒ බල ධන අංශයක් මෙන්න සම්බන්ධ කරනවා. සලකන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. සලකන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. කීයද? සලකන උෂ්ණත්වයේ ප්‍රතිරෝධය 0.3යි. සමානයි බිඳුවේදී උෂ්ණත්වය. බිඳු උෂ්ණත්වය 2යි. එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස. අනිවාර්යයෙන්ම දැන් මෙතන බිඳුව වෙන තීටා තීරණ බිඳුවද? බිඳුවේ තීරණ තීරණ බිඳුව. අනිවාර්යෙන් තීරණ බිඳුවයි හේතුව. ප්‍රතිරෝධය වැඩි වෙන්නේ උෂ්ණත්ව වෙනකොට. ඒතකොට ඒකේ බිඳුවල T වැඩි. තීරණ බිඳුව කියන්නේ T වැඩි. බලන්න. මෙයානේ කැපෙනවා. උත්තරය නම් 2.8 වතාවක් 1 ඇල්ෆා T. 3 වතාවක් 1 CI ඇල්ෆා. හරිද? ඇල්ෆා දිනවද මේක? ඇල්ෆා දිනවද? හරිද? උත්තරය නම් 2.8 ධන 2.8යි ඇල්ෆා T සමානයි 3 ධන 300යි ඇල්ෆා කියලා. මේ වෙන දුකට 3 වෙන දේශම අට කියන්නේ 0.2 T වතාවක් 2.8යි ඇල්ෆා ඍණ 300 කියල එකක් කරනවා. හරිද? අපරාධ අපිට මෙතන අපිට මෙච්චර දැක් කරන්න ඕනේ නැහැ. ඉතින් අපිට මේ 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 සමීකරණය පුළුවන් කියලා මල්ෆෝ හොයා ගන්න. ඒ හින්දා එහෙම කරන්න වැඩි ඉසි. මෙතන යන්න ඕනේ නැහැ. මෙතන යන්න එපා. මේක 2යි, මේක 2යි, මේක 1, මේක 2. මේකේ පුළුවන් කියලා මල්ෆෝ හොයා ගන්න. එකකින් අල්පව ගමු. 1.4 සමානයි
එක දන CI alpha ඒ කියන්නේ 0.4 වැඩි කිරීම 10 ඉතින් ඒක සමානයි alpha වලට ආලෙන් alpha වලට දාන්න 3 සමානයි දෙවතාවක් එක දන alpha කියන්නේ 0.4 වැඩි කිරීම 10 ඉතින් 2යි alpha 1.5 සමානයි එක දන 0.4 10 ඉතින් 2යි alpha මම මෙහෙම ගන්නකො 0.5 සමානයි 0.4 10 ඉතින් 2යි alpha මේක බෙදන්න दशम भाव दी में दशम हाथर दहाई इन देख उठते ना समानाय अल्फा में टी ने टी वर्ड है उत्तर है ना टी और उसमें से पांच सी बेदी में हाथर भाव दी में ऐसा पांच सी बेदी में हाथर वाली के लिए में समानाय टी वर्ड एक अजीब सी भार सेल्स यहाँ पे एक अजीब विसी भार उत्तर है का भाव මේකෙන් දාලා මේ දෙක මේ දෙක දා මේ දෙකෙන් දාගත්ත මේ සමීකරණය අල්ෆා ගත්තා ඒ අල්ෆා තමයි මේ දෙක මේ සමීකරණය මේකටයි මේකට දාලා අල්ෆා ගත්තා අල්ෆා වල අර අදියෝ සුළු කරා හරි උත්තරේ කසි තිබා මොකද අනේ මේ පිසුනම් කරලා ඇස්සේ පොහොඳේ මේක තරක කළා කරලා දැමෝ නේ මන් දන්නේ නැහැ මට බන්ති කරලා තැබ්බලත් එක තමයි නබ තරක කළා ගන්න බෑ මේක උෂ්ණත්වය වෙනස් කරලා ඇස්සේ උෂ්ණත්වය වෙනස් කරලා ප්‍රතිරෝධ වෙනස් වෙනවා ඒක කොහොම වෙනස් වෙනවද කියන දේ අපිට අනේ මේ පිසුන ඊට පස්ස තරක කරලා ගත්තා උත්තරේ ආ උත්තරේ ආ බලක වාදනාවට තරක කළා ගන්න පුළුවන් බුද්ධමාවි බලක තරක ඔව් කියන්නේ මේ ප්‍රෝතියෝට ඔක කියනවා බ්‍රහ්ම සංඥාවයි ඇවිල්ලා මා කරන්නේ මේ මොකක් හරි මේ මේ යමුතු දේවල් හොයාගන්න මේ ළමයි ඉන්නවා කියලා ඒක මරත් ඉන්නම් වෙන්නේ නැහැ පිස්සුම් කරලා ක්ලින් නැතිද මම මෙන්න කරපම් තාරක කරලා තාරක කියනවා තරම තරක මොකද්ද කියලා නා කිම් බලන්න ඔය තරක මොකද්ද කියලා මට තාරක දැනගන්න තරකේ නා තරක කරලා මම පොඩක් කියන මොකද තරක කරු විදිය වලට වැඩි දැන බලන්න මං කිය බලන්න මොකද්ද කියලා ඒක තමයි කියන්නේ මේ දැන් මේ ගානේ හැටියට නම් දැන් මේ ගානේ විදිහට හරිද 100ක් 100ක් වැඩි වෙනකොට මෙච්චරක් දශම කීයක්ද 0.8ක් වැඩිලා තියෙනවා එහෙනම් 3ක් වැඩි වෙනකොට කොච්චරක්ද එහෙම හදන්න එපා මේවා මොකද මේ ඇල්ෆා ගන්න මේ මම හද මේ උෂ්ණත්වයට ප්‍රතිරෝධය වැඩි වෙන ගණන් උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙන විදිහ අපිට කියන්න බෑ සරලයි කියයි කියලා ඇයි ඉතින් ඔයාලා මතකද ඔක අනිත් ප්‍රස්තාර මෙහෙම එන්නේ. ඔහොම එන්නේ ප්‍රස්තාරේ. ඒතර ඒකිනුත් තේරෙනවා මේවා හරියට මේ ඒක රීකියෝ වෙන්නේ නැහැ. මේ වක්‍රයක් ගන්නෙ. ඔහොම තිබ්බනම් හරි. ආ එහෙනම් කියන්නේ නියත අනුක්‍රමණය. මෙහෙම තිබ්බොත් නියත අනුක්‍රමණය. ඒ කියන්නේ සෑම ප්‍රාන්තරයකදී වැඩිවීම සමානයි. නමුත් මේ උෂ්ණත්වයේ තියෙන ප්‍රතිරෝධ වැඩිවීම ඒක ආහාර නැහැ. එන්නේම ගන්න බැහැ. වැරදි. ඒක තමයි එහෙම ගන්න බැරි කියන එක තමයි වැරදි කියන්නේ. නමුත් මේකේ වාදනාව වලින් එහෙම උත්තර එනවා. මේක බැරි හේතුව හොඳේ. මේදී උෂ්ණත්වයේ ප්‍රතිරෝධ වෙනස් වීම ප්‍රතිරෝධ සන්නායකයක උෂ්ණත්වයට ප්‍රතිරෝධ වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට. නේද? මේව නෙමෙයි. මෙහෙම තිබ්බත් පුළුවන්. මෙච්චර මෙච්චර කරනවා ඇත්තට කොච්චරද? ඒ හේතුව. නියත අනුක්‍රමයක් තියෙන හින්දා. නමුත් මේක අනුක්‍රමය වෙනස් වෙනවා නේද? Right. ඊළඟ ගන්න. න්‍යූටන් 12ත් 5ත් අත 5ත් බලය යුගල මගින් න්‍යූටන් 13ට අඩු සම්ප්‍රයුක්ත ලබා දෙන බල දෙකක කෝණයක් ඉදහම ඉන්නවා න්‍යූටන් 12යි 5යි මේ දෙක සම්ප්‍රයුක්තේ න්‍යූටන් 13 කට වඩා අඩු වෙන්න ඕනලු මේ දෙක සම්ප්‍රයුක්තේ න්‍යූටන් 13 කට අඩු වෙන්න නම් මේ දෙක අතර කෝණය කීයක් වෙන්න ඕනද කියලා අහන්නේ මම මෙන්න කියන්නම් සරලම විදිහට ගමු 12 මෙහෙම පහම එහෙම කියලා ගන්නකෝ
सरल अवस्था मनुष्य संतृप्ति आर सी वर्धन क्यू वर्धन देखा पी को क्वेश्चन पी वर्ग वर्ग एक हाथी सत्रह क्यू क्या पहे वर्ग बीस पहा दाना देखा सी क्यू दो उत्तरे एक हेट नाम दाना मेतन उत्तरे हेटा किनो उत्तर एक नवी देसी वर्गमूल वर्गमूल පළවෙනි වෘතපාදයේ මත ඇයි මේ අංශක 60 අංශක 30 අංශක 30 අංශක 60 අංශක 30 අංශක 75 අංශක 33 ඕක ගත්තත් පළවෙනි වෘතපාදයේ කෝණනේ පළවෙනි වෘතපාදයේ ඕනම කෝණයක sin cos tan දන උත්තර cos උත්තර දන එතන මෙතන 2p q cos θ හැවැලම දන උත්තරයක් 2p q cos 30 2p q cos 60 2p q cos 45 2p q cos 50 ඔය මොනවා ගත්තත් දන උත්තර මේකත් වර්ග වෙලා මේකට දන උත්තරයක් ආවෙ නේ මොකද තවත් වර්ගමූලෙ ලොකු වෙනවා बिंदु संपूर्ण मेरे बिंदु है එනං 90 හරියන්නේ නැහැ 90ට අඩු වෙලා හරියන්නේ නැහැ එනං උත්තර 1 හා 4 වෙන්න බෑ හරිද 90ත් 180ත් අතර 90ත් 180ත් අතර මොකද කියන්න පුළුවන් 180 ගන්නකො 180 180 කියන්නේ කොහොමද මෙන්න 12 මෙයා කරපල දෙන්න ගන්නවා දෙමු කොහෙන්නේ अब अहने दुनियुक्त निगमने අංශක 180 වෙදී අඩුද වැඩිද කියලා අඩු වෙන එක පුත්‍ර වැඩි වෙන එක පුත්‍ර වෙනවා හැබැයි මෙන්න මේ 90ට ඊට අඩු අවස්ථාවවලදී බලපාන්නේ නැහැ දිශාව කොහෙද තිබ්බත් සම්පූර්ණ කරන්නේ කිලිම ආර සමී මේකයි නමුත් 180 කොහොත් එහෙම රේඛියයිනේ රේඛියව එකම දිශාවට තිබ්බොත් දෙකම එකතු වෙනවා රේඛියව විරුද්ධ දිශාවට තිබ්බොත් එහෙම කොහෙන්නේ දයිස් දෙක අඩු වෙනවා එතකොට 180 වෙලා හරියන්නේ නැහැ එහෙනම් උත්තරේ එක වෙන්නෙත් නැහැ දෙක වෙන්න එක වෙන්නත් බෑ හතර වෙන්නත් බෑ हर
වර්ගමූල නැත්නම් 13 වඩා අඩු උත්තරය. මේක තමයි 10 දශම ගණන් වලින් ඉන්නේ. එතන උත්තරේ 120 වෙන්න පුළුවන්. ඔතන ගැටලුව තියෙනවා 90 180 දකින්න. 90ක් 90ක් 180ක් අතර. කියද්දි. 90ක් 180ක් අතර කියද්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක උත්තරේදී පොඩි ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒකකින් අපිට කියන්න බෑ. 90ක් 180ක් උත්තරය එන්නේ උත්තර 120. දැන් කෙනෙක් කියන්න තල් කරලා ඉතින් 90 බැරියයි කියලා. ඔතනදී ප්‍රශ්නේ තියෙන්නේ 90ත් 180ත් අතර කියන්නේ 90 ගත්තොත් එහෙම 90 ඉඳන්නේ 90 ඉඳන්නේ ගන්න පල්ලයට 90 90ත් 180ත් අතර. 90 ඉඳන් 180. ඒතර 90 අහු වෙනවනේ. 90 අහුත් මේ 109 ඇත්තේ වර්ගමූලෙ. ඒක 13යි. සම්ප්‍රයුක්තිය. අන්න ඒ හිඳේ 3 ඉනික් ගන්න බැහැ. නෑ 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 නෑ. 90ත් 180ත් කියන උත්තරේ ගන්න බැරි හේතුව තේරුම් ගත්තේ නෑ. 90ත් 180ත් උත්තර ගන්න බැරි හේතුව තමයි 90 අහු වෙන හින්දා. නැතුව 90ත් 180ත් අතර කොහොමද තියෙන්නේ? 90 අහු වෙන හින්දා. කොහොමද තියෙන්නේ? අර 90 අහු වෙනවනේ. ඒක ගැටලුව තමයි. ඔතන උත්තරේ 90ේ සිට 180 දක්වා කියලා දුන්නම ඔබ හරියටම හරි. තේරෙනවද? 90ේ සිට කියලා ගත්තම වැඩි හරියට. ඔතන බැරි මේ උත්තරේ ගහන්න පුළුවන්. නමුත් බැරි හේතුව 90 අහු වෙන හින්දා 90 වෙනි 109 වෙනි උත්තරේ අන්න ඒක ගන්න බැරි උත්තරේ තේරෙනවද 90 වෙනි ගන්න බැරි වෙන්නේ මේක ගන්න බැරි හේතුව 90ත් අහු වෙන හින්දා 90 වෙනි වර්ගමූල 109 ලස්සන්න 13 වර්ගමූල උත්තරේ 13 උත්තරේ ඉන්නේ සම්පූර්ණ ඒතකොට ඒ උත්තරේ ගන්න බැහැ 120 හරියටම වර්ගමූල 109 13 වල අඩු උත්තරය ඒකයි දැන් ගන්න නැතුව මේක බැරි හින්දා නෙවෙයි 90 180 අත තමයි 100 තියෙන්නේ ඔව් තරකේ හරි නමුත් බැරි වෙන්නේ හේතුව 90 අහු වෙන හින්දා ඒක අපිට සාමාන්‍යයෙන් හිතෙන් ගන්න පුළුවන් හරි ඒක හිතෙන් පුළුවන් ගන්න හේට මෙට කරලා අර පොඩක් කල්පනා තමයි දිනන වෙන මොකුත් ඕනේ නැහැ කල්පනා කරනවා ගියම ගියම
right. Hari. රිවිෂන් එකම අපිට අද මෙදී නවත්තනවා හොඳයි අද මෙදී නවත්තනවා හෙට රැට හෙට හවස 6ට හොඳයි හෙට හවස 6ට මම group එකේ link එක දානවා හරිද එතන මම පරිසර රසායනයේ මුලික පටන් ගන්නවා පරිසර රසායන මම හෙට චක්‍ර ටික කරනවා චක්‍ර ටික කියන්නේ ඕසෝන් චක්‍රයයි නයිට්‍රජන් චක්‍රයයි කාබන් ඩයොක්සයිඩ් චක්‍රයයි මම ඒක ටික ඉවර කරනවා හරිද ඉවර කළා චක්‍රටි වර කරලා මම ගොඩක් දුරට මොකක් හරි එක දූෂයක් මේ එක ගෝලයක් දූෂණයට මම යනවා එක්ක පරිසර හරිද හරිද පරිසර දූෂණයට මම යනවා මොකක් හරි දූෂණයකට මම යනවා කොහොමද හෙට හරිද ඔව් ගරන්ටි එක හොඳ ගරන්ටියක් මේ තියෙනවා හරිද තව සුපිරිම ගරන්ටියක් තියෙනවා අපි 6-7 අද මොකෝ පොඩි ප්ලෑ කතාවක් කියනද හරිද කතාවක් කියන්න මම කතාවදී හරිද බලද මම කතන්දර අහන්නේ ලේපාල ඇදි දැන් දිගේ හැමදාම කතා කියගෙන මම කරන්නේ හරිද කමන්නේ පොඩ කතා කරමු හැමදාම මේ වගේ කියලා කියන ඉතලා එපා වෙනවා මට දැන් හරිද කතා මෙන්න මේකයි කතා කියන තියෙන ඔයගලන්ට දෙයක් තමයි නේ හරිද මේ මම ලබන මාසෙ කියන ඔක්තෝබර් මාසෙ කියන්නේ දැන් මේ සැප්තැම්බර්නේ මම කොහමද දැන් මගේ ප්ලෑන තියෙන්නේ මේ මොකක් හරි විභාගේ කල්ලේ ඉඳන් නැහැ අයිම පරිවාද හොඳේ දැන් එවසි ඉන්නේ පුත් තියෙනවා කල්ලේ කේස් එක දැන් කොරෝනා බෙහෙත තාම දැන් උගලට ගහලා නැහැ නේද උඹලා පොඩි හින්දාම ගහලා අතක් අක් පන්නේ දුකියොත් මම කියන්නේ නේ පාර ඒ හින්දා මේ තාම වාට ඉහිවෙන්නේ නැහැ බෙහෙත ඒ හින්දා පුළුකු ප්‍රශ්නයක් තියෙනවා උඹලට ගිහිල්ලා පොසිටිව් වුනොත් මොකද ඉන්නේ පාර ඒලෝ රෙල්ලක් හැදෙනවා ඒලෝ රෙල්ලක් හැදෙන්නේ පාර ඔක්කොම ටික ආයන අතේ දෙනවා හරිද බට හැදෙනොත් උඹලා මැරෙවි ඇයි දරා ගන්න හැකියාවක් එහෙම නැහැ නේ කැහුටු වෙලා කෙට්ටු වෙලා ගන්න දෙයක් තියෙනවා තියෙන්නේ ඒ හින්දා බලට නම් රෝතු දෙක කියලා මට හිතන්න අමාරු. දැන් අපිට නම් ගාස් ගල් වගේ ඉන්න ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ වලින් නෑ. හරිද? නෑ නෑ එහෙම මොකද ප්‍රශ්නයක් නැහැ මං තාම මට එහෙම වලින් තාම වයසක් නැහැ තාම මොකක්ද ඉච්චර ලොකු මේ ඉච්චර ලොකු මොකද කිමක් ගන්න තරම් තාම වයසක් නැහැ ගන්න බැරිකම මුත් නෑ හරිද? එහෙම ලොකු මොකද කිමක් ගන්න තරම් මේ තාම මේ වයසක් නැහැ තාමත් අර හිමොල් යවෝනේ තාම පසු වෙන්නේ. යවුන් යවෝන වී තාම මේ පරෝවා මේ බැඳගෙන මේ මගුලට යන තරම් මට තාම පිස්සුවක් නෑ තාම හොඳ තව සෑහෙන දේවල් තමයි මට තියෙනවා තව ඇවිත් යන කන්න බොන්න තව සෑහෙන අමතක මේ අවුරුදු දෙක ඉස්සෙල්ලා වැඩ ටිකක් තියෙනවා මට කරගන්න ඒ ටික කරගෙන මොන දෙයක් කරන්නද ඊට කලින් ගස් බඳින්න මාව ගිහින් ඊට කලින් මේ හරිද ඔව් මගේ වෙඩින් එක මම මොකක් කරලා කරන්නම් කිව්ව ගාන අවුලක් නෑ හරිද ඕනනම් අවුලක් නෑ මේ ඒවනම් ඇත්තටම ලොකු ප්‍රශ්න නෙමෙයි ඊට කලින් මම මේ බඩ හිලිපති කර ගන්න මේ එක තමයි මට ලොකු ප්‍රශ්න වෙනවා නම් මට මොකක් වරණක් නෑ වරණම් තියෙන ලොකු ප්‍රශ්න බඩ හිලිපති කර ගන්න වෙන නම් කිහිම මල් ප්‍රශ්න වලට නෑ හරිද ඒවා කර ගන්න පුළුවන් ඕවා මේ ඇති කිහිම වලට වැඩ කැති කිහිම මල් ඉන්නවා බලද්දි මම උරුඩේ බලගේ උරුඩේ ලොකු ප්‍රශ්න මොකනේ කස තම දින එක ළමෙක් හදන එක දැන් හොරදම් ඔය ගෑනු මයිටි වැඩි ප්‍රශ්න තමයි දැන් මේ මොකද තියෙන ප්‍රශ්න තමයි ගෑනු මයිටි ප්‍රශ්න තමයි දැන් අපි දැන් අපි දැන් අවුරුදු 22ක් නෑ කාද 20 දැන් 19ක් වෙන්නවා. දැන් මේ 19 දැන් 19 අවුරුද්ද යන්නේ. දැන් 20 විභාගේ ඉඳලා දැන් කොරෝනා වින්ද දැන් එක්සෑම් තව කල් දෙනවා. දැන් ඔහොම ගිහිල්ලා අන්තිමේදී අවුරුදු 21ක් 22ක් වෙනවා. ඒ පාර බඳින්න මොන වයසද? පාර ළමයි මුල්ම ළමයා හම්බෙද්දී වයස අවුරුදු 21ක් විතරද? ඒ ගෑනම ඇටි ලොකු ප්‍රශ්න වුණා තමයි. හරිද? කොරෝනා තියෙන ප්‍රශ්නේ තමයි හුස්ම ගන්න ගන්න ඉවිසි ඉන්නකම්. හරිද? දැන් මෙහෙම ගිහිල්ලා ආතල්යක් ගන්න විදියකුත් නැහැ නේ. වාරකින් දැන් රවකා ගිහිල්ලා තව මොනවද කරන්නේ ගෑනම? ගැණිත් එක මං ඉන්නාම ඉන්න කාලය දුවේ නේද වෙන්නේ ඔන්න උන් දින ප්‍රශ්න හරිද යකෝ එකෙම් වල නෑ හරිද ඊට කලින් මේ කේම් වල කරන් ඉන්නේ මම කන්න කොහොමද උඹලගේ මොනවද කන දෙන්නේ මම කියන්නේ මං කවරු කිව්ව මොනවද කන දෙන්නේ නේ කියත ඔබට හරිද මේ හින්දා වැඩි හරියක් නෑ හරිද ඒ හින්දා මේ ඒ වැඩි හරියක් නෑ නේ ඒ හින්දා මුලින්ම වැඩි කරන් ඉන්න බැහැ හරියට නැත්තම් මේ වැඩේ අනගතොත් ඔක්කොම ටික බලුම තමයි හරිද හරිද එතකොට මේ ඔයාලා මම හිතන් ඉන්නේ සැප්තැම්බර් මාසේ ඉවර වෙනකොට සැප්තැම්බර් මාසේ ඉවර වෙනකොට සම්පූර්ණයෙන්ම මේ කෙමිස්ට්‍රි ටික ඉවර කරන්න පුළුවන් වෙයි. ගොඩක් දුර කෙමිස්ට්‍රි ඉවර කළා. අපිට තියෙන්නේ ඒකට ඔක්තෝබර් මාසේ මුල් සති දෙකේ විතර මේ
ස්වාභාවික නිෂ්පාදන පොඩ්ඩක් ඉතුරු වෙයි. හරිද? ඉතින් පස්සේ තියෙන්නේ මට බයෝලොජි එක ඇටි ටිකනේ. හරිද? එතකොට එච්චර බරක් එන්නේ නැහැ ඔබට. ඔයාලට එහෙම තමයි ලොකු බරක් එකට එන්නේ නැහැ එතකොට. මේ දෙක පොඩ්ඩක් පාස් කරගත්තම වැඩි හරියි. හරිද? ඕක හොඳ ගරන්ටි සෙට් එකක් තියෙනවා. දැන් ඔගොල්ලෝ එක දවසක් ටයිමින් කරලා හරියට දැන් පේවර ලිය ගන්න. මම කියන්නේ විනාඩි 2යි පැය විනාඩි 2යි තප්පර 40යි හම්බෙන්නේ. ඒක හරියටම කල්පනා කරලා වෙලාව කල්පනා කරලා වෙලාව මැනේජ් කරලා පේවර ලිය ගන්න. කොහොමත් මම අනිවාර්යයෙන්ම මේ ටික පොඩක් මම තීරි වල බර වැඩි කරලා තින්නේ. ඒක මම පොඩක් උදේ ක්ලාස් එක පැය ගණන් වැඩි කරලා කරන්නේ. මේ පැය ටික වැඩි කරලා කරගත්තන් පස්සේ කෙමිස්ට්‍රි පහු කරලා පස්සේ බයක් නෑ. හරිද? ඒතර වැඩි අපිට රතන්දර කිනිම්ම හරි. හරිද? ඒ හින්දා මෙන්න මේ වැඩේ ඔගොල්ලෝ ඔය ටික ගන්න කරගන්න තීරි ටික නම් හරියටම අහු වෙනවා. අරුවක් වෙන්නේ නෑ. හරිද? පේපර් ස්ටික් කරන් පේපර් ටික මාර්ජින් ප්‍රැක්ටිස් කරනවා. හරිද? හොඳ ගණන් අහුවී පොඩ්ඩක් ඉතින් හරි එක මම අර පොඩි පොඩි ගණන් දාගෙන ගියා ලොකු ගණන් පොඩ්ඩක් කල්පනා කරන්න එහෙම කරන් දාලා තින් පොඩ්ඩක් ඔයාලගේ හැදෙන්නේ මොකද ඔයගොල්ලෝ විභාගෙට ගිහින් එක්සෑම් දෙනකොට එහෙම මාරම දෙයක් දැනේවි ඇත්තටම අපි කරු පේපර් එකත් එක්ක තමයි අපිට මේ දේ ලැබුණේ කියලා ලොකු ගැට් එකක් ගේවි විභාග පේපර් ලියද්දි මාර සැහැල්ලුවක් දැනෙවි විතර ඉතින් ඒ සැහැල්ලුව විඳින්න නම් මේ කාල සීමා තුලදී මේ දේ ටික හොඳටම කරගන්න ඕන කරගත්තොත් ගොඩම ගොඩේ ගොඩ එහෙනම් හොඳට සීය කල්පනා වැතුව ඔය ටික ලස්සනට කරගන්න බය වෙන්න එපා හරිද කෙමිස්ට්‍රි පාසවතාව ගන්න ලියාගන්න පාසවතාව ගන්න ලියාගෙන ඒක පාඩම් කරලා තියාගන්න හරිද එතකොට ඒකත් වැඩි ඉවරයි පරිසර රසායන ටික වෙන්න පටන් ගන්න ඒක ඉදිරියට ඉවර කරනවා පරිසර රසායනේ ලියන්න තිනවා සමීකරණ මොකක් තුරිත කරන්න ඒක ඉල්ලන්නේ නැහැ ටක් ගාල ලියන්නේ තියෙන්නේ එළිය යන්න තියෙන්නේ හරිද හෙට පුළුවන් ළමයි ටික එන්න හොඳයි මොකද නැත්තම් නෝට් එකේ මම කියවා වෙන මේ නෙපාරේ වල ඕගොල්ලෝ රෙකෝඩින් බලලා දෙන්නේ පිස්සු වෙලා තියෙන්නේ හරිද ඒ හින්දා හෙට අනිවාර්යෙන් ගෙන පුළුවන් කට්ටිය ඉන්න නැත්තම් මට කවුරු මෙජුත් එහෙම නෝට් එක ලියලා මේක ලියන්න එහෙනම් අනිවාර්යෙන් පුළුවන් කට්ටිය ඉන්න හොඳයි ඇවිල්ලා මම ලින්ක් එක දාන්නම් ඒ ටික හෙටම කරගමු හරිද right එතකොට 19 වෙනිදා මේ 19 වෙනිදා ක්ලාස් නැහැ හොඳයි 19 වෙනිදා උදේ ක්ලාස් එක නැහැ ඔව් එහෙනම් කලින් කරමු හෙට උදේ හෙට හවස හයට කරමු හෙට හවස හයින රැය වෙන කරමු කරලා ඩින් රැක්ක ගන්න හරිනේ right එරිද මේ කියන් දින්නේ එනේ විශේෂ මුකුත් කරන්නේ පේපර් එක අපි හෙට අනිත් සාකච්ඡා කරලා තමයි අනිත් ටේබල් ටික අනිත් එකක් කරලා තියාගන්න මොනින් අපි මේක පොඩි කරලා ගමු ඒතර වැඩි පොඩි ගොඩ කතාම දෙයක් නේ හරිනේ right එහෙනම් මොන බුදු සර් නැ මේ අදම පුළුවන් නම් රෑට කෙමිස්ට්‍රි වල ෆොස්ෆේට් පොර ටිකේ සමීකරණ ලියා ගන්න තුලිත කරලා ඒක හදා ගන්න මේ භෞතික විද්‍යාව පොඩ්ඩක් තා පොඩ්ඩක් පාස් කරනසෙම කරන්න අනිවාර්යයෙන්ම නැත්තම් අමතකලා යන්න හරිනේ right නෑ කතාව කියන්නේ ඉතින් ඕක තමයි කතාව ඉතින් ඔය ටික තමයි කියනවා තිබ්බේ හරිද කතා දිනවා කතාව නම් සෑහෙන කියන දේවල් තියෙනවා නමුත් කියන්නේ එහෙම දී මම අර කතාවන් කියනවා තව පොඩ්ඩක් මෙලි කර කරලා අන්තිම හරියටම හොඳ අන්තිම හරියටම හොඳ කතා ටිකෙන් අන්තිම හරියට කියනවා තමයි හොඳ කරලා තව කතා කියන තරම් ලොකු මේකක් නෑ හරිද අපි මුලින්ම ඉමේජ් කරලා කතාව ටිකක් කොහමද යන්න කලින් කියන කතාවල් දේවල් කතාව ටිකක් තියෙනවා ඒක කියලා යවන්න යන්න කලින් ඕකලෝ යන්න කලින් මේ කතාව ටික කියන්න කියලා තමයි යවන්නේ හරි right එතකම් වෙඩ්ටික් කරන් යන්න right නෑ මට බුද්ධ සරණයි එහෙනම් අපි ආයෙත් හවස හම්බෙමු right